හරණය දුපුතාල දූලා එහෙනම් හැමෝටම බුදුසරණයි දෙපීටයි හැමෝටම සුබ සන්ධ්‍යාවක් නේද? අපි අදත් හැන්දෑවේ පහමාරණකම් සාකච්ඡාව කරගෙන යන්න හදන්නේ පහ වෙනකම් හවස පහ වෙනකම් සාකච්ඡා කරගෙන යන්න හදන්නේ. අපිට අලුත් පාඩමක් තියෙන. ඒ තමයි ආහාර හා බැඳුණු අන්තර්ක්‍රියා පද්ධති සියල්ලෙම දරුවන්ට ශ්‍රේයාවට අපේන ඇති. මේ තියෙන අලුත් පාඩම. මේක පොඩි පාඩමක්. මේක අද දවසයි ලබන සතියේ භාගයක් විතර වගේ කරොට ඉවරයි. අපි දැන් ලොකු පාඩම ඉවර කරා පහුගිය සතියේ. අටවෙනි පාඩම සූපාස දිවියක් සඳහා විදුලිය පාඩම ඔක්කොම ඉවර කරා. ඒක තමයි ලොකු වෙලාවක් යන පාඩම. දැන් මේකට යන්නේ දවස් එකමාරයි. දැන් 11 වෙනි පාඩමට යන්නේ ඒ දවස් එකමාරයි. හරි? ඒතර අපිට 10 ඉවර කළා ඊට පස්සේ 11ට යන්න පුළුවන් කාලගුණය හා දේශගුණය. ඊට පස්සේ 9 වෙනි පාඩමට දවස් දෙකක් යනවා. තාපේ පාඩමට. ඒතර අපිට හොඳට වැඩි ටික කරගන්න පුළුවන්. එහෙනම් අපි යමු මෙන්න මේ සාකච්ඡාව පැත්තට. මේ කිපුතර සිද්ධාන්ත තියරි අන්තර්ගත වෙනවා මෙන්න මේ පළවෙනි පැත්තේ. පළවෙනි පැත්තේ තියරි තියෙනවා. පළවෙනි පැත්ත. ඊට පස්සේ දෙවෙනි පැත්තේ ඔන්න සිද්ධාන්ත තියෙනවා. මේව ලස්සන අත් අකුරින් අතින් ලියන්න පුතේ ඩවුන්ලෝඩ් කරගෙන. ඊට පස්සේ තුන්වෙනි පැත්ත. තුන්වෙනි පැත්ත ඒත් නෝට් එක තියෙන්නේ සිද්ධාන්ත නෝට් එක. තුන්වෙනි පැත්ත. ඔතනින් සිද්ධාන්ත ඉවරයි. සිද්ධාන්ත අවසන්. පැති අංක තුනේ සිද්ධාන්ත ඉවරයි අවසන්. පැති අංක හතරේ තියෙන ප්‍රශ්න අන්තර්ගතය. පාඩමේ දවසට කරන කොටසට අදාළ මම අවසන්ට හෝම්වර්ක් දෙන්නම්. මේ තියෙන්නේ හරි. එතකොට මේ අන්තිම පැත්ත. අන්තිම පැත්ත තියෙන පුතේ ප්‍රශ්න අන්තර්ගතය. හරි. ප්‍රශ්න අන්තර්ගතය මේ තියෙන්නේ. ප්‍රශ්න අන්තර්ගතය මේ ප්‍රශ්න තියෙන ඔක්කොම 9ක් උපකොටස් එක ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. හරි. අපි ඊළඟ සාකච්ඡා පටන් ගමු. නෝට් එක දාලා තියෙන වෙබ් අඩවියට. දැන් කලබල වෙන්න එපා. දැන් කලබලෙට ගන්න යන්න එපා. දැන් උන්ට බලාගෙන ඉන්න. නෝට් එක දැන් කොහොම ගත්තත් දැන් ලියන්නෙත් නෑනේ. මේ අද හොඳට පාඩම අහගෙන ඉඳලා නෝට් එක ඩවුන්ලෝඩ් කරන් ලස්සනත් අකුරින් ලියලා සූදානම් කරගන්න. ද හොඳට අහගෙන ඉන්න. හරි නේද පුතා? එහෙනම් අපි සාකච්ඡාව පටන් ගමු. එහෙනම් පුතාලා දුන්න හැමෝටම බුදු සරණයි දේ පිහිටයි. බලන පද්ධති සියල්ලටම ශ්‍රේයා වෙනවද කියලා. හරිද පුතේ? නිසිදු හරිද? ජනුදී හරිද? ශ්‍රේයා වුණාද කියලා බලන්න පුතා. බලන හොඳට පැහැදිලි ශ්‍රේයා වෙලාද තියෙන කියලා මට චැට් බොක්ස් එකට එවන්න. ඕකේද නැද්ද කියලා. හරිද? ඕකේද පුතා? හරිනේ. හරි. එහෙනම් අපි සාකච්ඡා පැත්තට යමු. හරි පුතේ. හරි. Thank you. හරි අපි යමු සාකච්ඡා පැත්තට. ආහාර හා බැඳුණු අන්තර්ක්‍රියා. ආහාර හා බැඳුණු අන්තර්ක්‍රියා. ආහාර හා බැඳුණු අන්තර්ක්‍රියා. 10 වෙනි පාඩම. හරි. දැන් නෝට් එක ලියන්න යන්න එපා පුතාලා. හොඳයි. දැන් හොඳට අහගෙන ඉන්න. මම හොඳට කියලා දෙන්නම්. හරි. බෝඩ් එකේ සාමාන්‍ය වීව් එක ගන්නත් ඕන. හරි. කමන්නේ ටිකක් අපි මෙහෙම වැඩ කරමුකෝ. මේකෙද කතා කරන්නේ පුතා මේ ආහාර දාම ගැන කතා වෙන ඉස්සරහට. ආහාර ජාල ගැන කතා වෙන ඉස්සරහට. ඒ වගේම ඔය ශාක භක්ෂක සතුන් ගැන කතා වුණා. මාංශ භක්ෂක සතුන් ගැන කතා වුණා. සර්ව භක්ෂක සතුන් ගැන කතා කරනවා. ඔන්න ඔය වගේ විවිධ සතුන්ගේ ආහාර ක්‍රම ගැන තමයි, ආහාර ගන්නා විදි ගැන තමයි
පෝෂණය වන විදි ගැන තමයි මේ පාඩම් පුරාටම සාකච්ඡා අඩගන්න. අපි මෙන්න මෙහෙම තැනකින් ආරම්භය ගමු. හරි. ඒ තමයි මේ සතුන් ගත්තහම පුතා මෙන්න සතුන්. සතුන් ගත්තහම සතුන් පරිසරයෙන් විවිධ අවශ්‍යතා ඉටු කර ගන්න. සත්වයින් අවට පරිසරයෙන් තමයි තමන්ගේ අවශ්‍යතා සියල්ලම ඉෂ්ට කරග. හරි මේ ආහාර ගැන ඉන්න හදන් ආහාරවලට ඉන්න හදන් ටිකෙන් ටික. අන්නද සතුන් ගත්තහම සතුන් මේ පරිසරයෙන් තමයි සියලුම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරග. මොනවදේ අවශ්‍යතා පළවෙනි අවශ්‍යතාවය තමයි ආහාර ආහාර කියන අවශ්‍යතාව ආහාර කියන අවශ්‍යතාව පුතාට දන්නෝ ශාක කියලා කියන්නේ ස්වයංපෝෂී තමාට අවශ්‍ය ආහාර තමා තුළම නිපදව ගන්න මොන ක්‍රියාවලිය ඇසුරින්ද ප්‍රභා සංශ්ලේෂණය ඇසුරින් ෆොටෝසින්තසිස් ප්‍රභා සංශ්ලේෂණය කියන ශාකයේ සිදුවන ජෛව ක්‍රියාවලිය ඇසුරින් ශාක තමාගේ ආහාර අවශ්‍යතාව තනියම සම්පූර්ණ කරගන්න. ඒක නිසා අපි ශාකවලට කියනවා ස්වයංපෝෂී. තමන්ට අවශ්‍ය ආහාර තමන් තුළම නිපදව ගන්න. තව කෙනෙක් මත යැපෙන්නේ නැහැ. තමාගේ ආහාර අවශ්‍යතාවය තමාගේ පෝෂණය තමන් විසින්ම සම්පූර්ණ කරගන්න. ඒක නිසා ශාකවලට අපි කිව්වා ස්වයංපෝෂීන් කියලා. සතුන්ට පුතා එහෙම බෑනේ. සතුන්ට තමන්ට අවශ්‍ය ආහාර තමන් තුළම එහෙම තනියම නිපදව ගන්න බෑ. සතුන් කරන්නේ ශාක නිපදන ආහාර මත යැපෙන. ශාක නිපදන ආහාර මත යැපෙන. ශාක නිපදන ආහාර මත යැපෙන. ඒක නිසා සතුන්ට අපි කිව්වා විෂම පෝෂීන් කියලා. අපි පළවෙනි පාඩම්දි කතා කරා. එතකොට ශාක හඳුන්වන්නේ ස්වයංපෝෂීන් ලෙස. සතුන් හඳුන්වන්නේ විෂම පෝෂීන් ලෙස. ඒක නිසා අනිවාර්යයෙන්ම ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ සතුන් බාහිර පරිසරය. බාහිර පරිසරය කියන්නේ ශාක හරහා ආහාර. තව ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය තව වැදගත් සාධකයක් තමයි ජලය. ජලය. තව වැදගත් සාධකයක් තමයි ජලය. ඒ කියන්නේ පුතාලා දන්නවා අපි හැමෝටම කාලය ගත වෙද්දී තිබහ කියන පිපාසය කියන එක ලැබනේ දැනෙන උදේ පාන්දර අවදි වෙනකොටම පොඩි නේ තිබහකින් නැගිරින්නේ. ඇත්තටම අපේ සිරුරට ඕන ජලය ජලය විතරක් බොන්න බැරි නිසා ඔක ජලය රක් කළා නේ. ඔකට පිටිසීනි දාලා ඒකක් හදාගෙන බොන තමයි අපි පුරුදු වෙලා ඉන්නේ නේ. ඒකට අපේ සිරුරට ජලය අවශ්‍යයි. ද අපේ දේහය තුළ පවතිනෝ සයිල සයිල ට්‍රිලියන හතරකට ආසන ප්‍රමාණයක් තියෙනවා. ඒ සයිල ට්‍රිලියන හතරේම ක්‍රියාකාරිතය සඳහා ජලය අවශ්‍ය. මොකද ඒ සයිල ඇතුළෙ පුතා විවිධ ප්‍රතික්‍රියා සිදුවේ. ඒවට අපි කියනවා ජෛව රසායනික ප්‍රතික්‍රියා. අපේ සිරුරේ තියෙන සයිල ඇතුළේ ප්‍රතික්‍රියා සිදුවෙනවා. ඒවට අපි කියනවා ජෛව රසායනික ප්‍රතික්‍රියා. ඒ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවෙන්න අවශ්‍යයි ජලය. ජලීය මාධ්‍යක තමයි මේ හැම දෙයක්ම සිදුවෙන්නේ. ඒක නිසා සතුන්ට වේවා ශාකවලට වේවා පොදුවේ කියන ජීවීන්ට ජලය අත්‍යවශ්‍යයි. අපි කියන මේ දැන් පුතාලා නිකන් හිතන්න අපිට නේ ආහාර අවශ්‍යතාවය කියන්නේ ආහාර වලට වඩා ජලය තමයි නැතුම් බැරි. ඇයි එහෙම කියන්නේ? උතල් කල්පනා කරන් දැන් බඩගිනි වෙලාවට අපිට පුළුවන් බත් නැත්තම් ආහාරයක් නැත්තම් වතුර ටිකක් බීලා බඩ ටිකක් පුරව ගන්න පුළුවන්.
කෑම කන්න තව ඉස්සරහට නේ පොඩ්ඩක් නේ ඉන්න පුළුවන් තා ටිකක් අල්ලගෙන ඉන්න පුළුවන් කිසියම් කාලයක් බඩගින්න නේ පොද වතුර බිව්ම බඩ පිරෙනවනේ. හැබැයි පිපාසය වෙලාව වතුර බොන්න ඕන පිපාසය වෙලාවට මොනවා හරි ආහාරයක් අරගෙන හරියන්නේ නැහැ පිපාසෙට ජලය බොන්නම ඕන ජලය ගන්නම ඕන. ඒ කියන්නේ පුතාලා දැනගන්න පිපාසයයි කුසගින්නයි දෙක සැලකුවාම කුසගින්න වෙනුවට ජලය ගන්න පුළුවන් වුණාට පිපාසය වෙනුවට ආහාර ගන්න බෑ. ඒ කියන්නේ ජලය තමයි වැදගත්. ජලය තමයි වැදගත්. මේක ශාක වලටත් ජලය අවශ්‍යයි සතුන්ටත් ජලය අවශ්‍යයි. ශාක නම් කරන්නේ අර පොළොව මට්ටමට පහලින් පවතින මූල පද්ධතිය පස තුල පැතිරලා තියෙනවා. ඒතර පස් අංශු අතර තියෙනවා පාංශු ජලය. ඒ පාංශු ජලය මුල් හරහා උරා ගැනීම සිදු කරන අවශෝෂණය කරන. සා ජලය කියන අවශ්‍යතාවය ශාක වලටත් සතුන්ටත් මේ ප්‍රධාන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. මම මේ කතා කරන්නේ සතුන් බාහිර පරිසරයෙන් ඉතු කරගන්න අවශ්‍යතා. හරි, එකක් තමයි ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න, අනිත් එක තමයි ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒ වගේම පුතාලා දන්නෝ සතුන්ට ආශ්වාසය සඳහා ඔක්සිජන් අවශ්‍යයි. අපි හැමෝම ඒ ඔක්සිජන් ලබා ගන්නේ ආශ්වාස ක්‍රියාවලිය මගින්, හුස්ම ගැනීම මගින්. ඒක නිසා ඊතර හුස්ම ගන්නකොට බාහිර වායු ගෝලයේ තියෙන ඔක්කොම වායු ටික ඇතුළු වුණාට ඔය ඔක්කොම වායුව ඇතුළු වෙලා නාස් මාර්ගය හරහා ගිහිල්ලා ග්‍රස්නිකාව පව කරගෙන ගිහිල්ලා ශ්වාසනාලය හරහා ගිහිල්ලා වම් ශ්වාසනාලය සහ දකුණු ශ්වාසනාලය ඔස්සේ වම් පෙනහැරට සහ දකුණු පෙනහැරට ඇතුළු වෙනවා. අද එහෙම වම් පෙනහැරට සහ දකුණු පෙනහැරට ඇතුළු වුණාට පෙනහැල්ලේදී රුධිරයට ඇතුළු වෙන ඔක්සිජන් ටික විතරයි රුධිරයට ඇතුළු වෙන ඔක්සිජන් ටික විතරයි. අන්තිකායම පරිලායම ප්‍රාශ්වාස වාතය ඔස්සේම එළියට එනවා. ඒතකොට මට කියන්න ඕන අපි හැමෝම ආශ්වාසයත්තේ ඔක්සිජන් ආශ්වාසයත්තේ ඔක්සිජන් දේහය තුළට ලබා ගන්නවා. ඒ වගේම ප්‍රාශ්වාසයත්තේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට කරනවා. ජලය ජල වාෂ්ප ලෙසම පිට කරන්නේ. ඒ නිසා කියනවා මේ සතුන්ට වාතයත් අවශ්‍යයි. වාතයත් මූලික අවශ්‍යතාවයක්. මම මේ කියන්නේ සතුන් බාහිර පරිසරයෙන් ඉටු කරගන්න අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න අවශ්‍යතාව. ආහාර අවශ්‍යතාවේ ජල අවශ්‍යතාවේ මේ වාතය කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒ විතරක් නෙවෙයි පුතාලා දන්න මේ සතුන් පරිසරය තුළ විවිධ ස්ථානවල නේ මේ වාසස්ථාන හදාගෙන ඒ වාසස්ථානවල තමයි දැන් අපි ඉන්නේ නිවස තුළ. අපේ වාසස්ථානේ නිවස නේ. එතන සමහර විටක කුරුල්ලෝගේ ගහක බෙනයක් වෙන්න පුළුවන්. සර්පයෝගේ නේ සමහර විටක දිරාපත් වෙන ලී පොළ ශාක පත්‍ර අතරේ ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ වාසස්ථාන දැන් මාළුගේ ජලය. එතකොට සමහර සත්තු ඉන්නෝ ගල් ගුහා ආශ්‍රිතව ජීවත් වෙනවා. අත්හැර දමන ලද පාලුට ගිහිපු එහෙම ප්‍රදේශවල ගිහිල්ලා ඒ ප්‍රදේශ ආසන්නයේ ජීවත් වෙනවා. ඉතින් මේ දැන් ඇහැටුල්ල වගේ සතෙක් ගත්තොත් අර විශාල දැවැන්ත ගස්වල ශාකවල කඳ මත අතු අතර පාත්‍ර අතර එහෙම ඉන්නවා. ඉතින් ඔය වගේ මේ කුරුල්ල පක්ෂීන් ගත්තම උන් වෙනම කූඩු හදාගන්න. ඉතින් වෙන වාසස්ථාන කියන මේ වාසස්ථාන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ බාහිර පරිසරෙම තමයි. එහෙනම් පුතා සතුන්ගේ තව අවශ්‍යතාවයක් තමයි වාසස්ථාන අවශ්‍යතාවය. ඒක සම්පූර්ණ කරගන්නේ බාහිර පරිසරෙ. වාසස්ථාන අවශ්‍යතාවය ඒක සම්පූර්ණ කරගන්නේ බාහිර පරිසරෙ. තව එකක් ලියන්න හදන්න. ඒ තමයි ආරක්ෂාව. ආරක්ෂාව කොහොමද බාහිර පරිසරයෙන් සම්පූර්ණ කරන්නේ? හරි, දැන් අපි කතා උදාහරණයක් හරි. දැන් ඔන්න ඇහැටුල්ල ගැනම කතා කරමුකෝ. ඇහැටුල්ල මොන පාටද පුතා? ඇහැටුල්ල කොළ පාටයි නේද? ඇහැටුල්ල කොළ පාට.
එතන උගේ දේහය කොළපාට වෙච්ච නිසා ඌට එතන වාසියක් ලැබුණා. ඌට ආරක්ෂාව හොඳටම සැලසෙනවා. මොකද හේතුව ඇහැටුල්ල කියලා කියන්නේ පුතාල දන්න රුක්වැසි සත්වේ. රුක්වැසි සත්වේ කියලා කියන්නේ ශාකවල කඳන් මත අකු මත පත්‍ර අතරේ ඉන්න අයට අපි කියන රුක්වැසි සත්වේ. එතකොට ඇහැටුල්ල ඉන්නේ ශාක කඳ මේ කඳන් මත පත්‍ර අතර මේ අතුවල පත්‍ර අතර තමයි පුතාල දන්න ශාක පත්‍රත් කොළ පාට. කියන්නේ ශාක දේහයත් කොළ පාට. එතන ඇහැටුල්ලගේ සිරුරත් කොළ පාට නම් අර පත්‍ර අතරේ අතු අතර ඉන්න ඇහැටුල්ලව කැපිල පේන්නේ පැහැදිලිව පේන්නේ කාටද? උගේ විලෝපික සතුන්න ඔය උකුස්සොන්ට. උකුස්සක් රාජාලියෝ ඔය විජුලිහිනියෝ එයාලට අර මේ ඇහැටුල්ල පේන්නේ හරි. මොකද හිතන්නකො මෙහෙම ඇහැටුල්ලගේ පාට සුදු පාට වුණා කොහමද? අර කොළ පාට පත්‍ර අතරේ ඇහැටුල්ල සුදු පාට ඉන්නකොට මීට 50ක් 75ක් තියා උකුස්සෙකුට අඳුරගන්න පුළුවන් මෙන්න ඇහැටුල්ලෙක් ඉන්නවා කියලා. එක සැරේටම ඇවිල්ලා ඌව දැහැගෙන අරගෙන යන්න පුළුවන්. නමුත් අර ශාක පත්‍රවල පාටක් කොළ පාට ඇහැටුල්ලගේ දීහේ පැහැයක් කොළ පාට උතර ඌ පරිසරයෙන් වෙන් කළ අඳුර ගන්න බැහැ. ඌකට අපි ලොකු පන්තිවලදී විශේෂිත නමක් කියනවා වේශාන්තරය. වේශාන්තරය කියලා කියනවා. වේශාන්තරය කියලා කියන්නේ කිසියම් ජීවියෙකුගේ දේහයේ හැඩය හෝ වර්ණය පරිසරය සමග ගලපාගෙන සිටීමම අර මේ ආරක්ෂාව සලස ගන්නවා නම් ඒක අපි කියනවා වේශාන්තරය කියලා. එතකොට මේ ඇහැටුල්ලා කොළපාට අතු අතරේ පත්‍ර අතරේ ඉන්නකොට ඌව පැහැදිලිව කැපිල පේන්නේ. ඒක නිසා ඌව ගොදුරු කරගන්න බලාගෙන ඉන්න විලෝපික සතුන්ට ඌව පේන්නේ නැහැ. සවුට් එකකින් ආරක්ෂාවක් සැලසලා. එතන ඌටනේ ඊ ආරක්ෂාව සැලසලා තින්නේ ඌ ඉන්න වාසස්ථානේ, ඌ ඉන්න පරිසරයේ. මේ පරිසරයේ ශාක පාත්‍ර අතර අතු අතර ඉන්න උන්ට තමයි ඌට ආරක්ෂාව සැලසලා තින්නේ. හද ඌ නැතුව මේ හිටියොතින් දැන් මොන සුදු පාට පිඟාන් ගඩොලක් මත ටයිල් එකක් මත හිටියොත් ඌනේ හොඳට කැපිලා පේනවනේ. එතන එතන ආරක්ෂිත නෑ ඌ. නමුත් අර වගේ ස්ථානයකට ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා අපි කියනවා සතුන් ආරක්ෂාව කියන අවශ්‍යතාවය. ආරක්ෂාව කියන අවශ්‍යතාවයත් සම්පූර්ණ කරගන්නේ පරිසරය. උදාහරණයක් ලෙස මේ දැන් මොන ගරඩියෙක්. ගරඩියෙක් කියනවා ගහ දිගේ නම් එන්නේ අර චූටි කුරුළු පැටවුව ගිලදා. කුරුළු පැටව කුරුළු කූඩුවේ ඉන්නේ නැතුව ඒ ගසේම තියෙන චූටි බෙනයක් බෙනයක් ඇතුළට යනවා. ඒ වගේ ආරක්ෂිත තැනකට ගියාම සමහරට අර සර්පයගේ බේරෙන්න පුළුවන්. ඒ නිසා ඉන්න පරිසරයෙන්ම තමයි මේ ආරක්ෂාව සම්පූර්ණ කරගන්නේ. ආරක්ෂාවනේ ඇති කරගන්න. දැන් දිවියේ විශාල දිවියේ විශාල සිංහේ දූවගෙනෙනවා මුවෙක්ව ගොදුරු කරගන්න. මුවා දුවල දුවල ගිහිල්ලා පේරෙන්න බැරි තැනක පේරෙන්න බැරිම තැන අර චූටි මේ ගල් ගුහාවක වගේ හිතන්නකො. චූටි ඉඩක් තියෙන පොඩි ඉඩක් තියෙන අර ඉඩ ඇතුලින් ඇතුලට රිංගනවා. නමුත් දිවියට දුවගෙන ආවට අර චූටි සිදුරෙන් ඒ ගුහාව ඇතුලට යන්න බෑ උට. සිංහයට යන්න බෑ. ඒක නිසා මොකද වෙන්නේ? මුවාගේ ආරක්ෂාව සැලසෙන. යන්නේ එහෙම දේවල් මේ පරිසරයේ තියෙන සාමාන්‍ය තොරතුරු ටිකක් මේ කතා කරන්නේ. ඒක නිසා පුතාලා දැනගන්න සතුන් ආරක්ෂාව සම්පූර්ණ කරගන්නේ ආරක්ෂාව කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ බාහිර පරිසරයෙන්ම තමයි. ඒතර මම මෙතන පෙන්වලා තියෙන්නේ කියලා දීලා තියෙන පුතා මේ සතුන් පරිසරයෙන් ඉටු කරගන්නා විවිධ අවශ්‍යතා. සතුන් පරිසරයෙන් ඉටු කරගන්නා විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අවශ්‍යතා. එතකොට මෙතෙන්දී අපේ පාඩම තියෙන්නේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම නෙමෙයි, වාතය කියන අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම නෙමෙයි, ආරක්ෂා කියන අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම නෙමෙයි, වාසස්ථානක් නෙමෙයි අපේ පාඩම ඉස්සරහට යන්න හදන්නේ. ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමත් සමයි. හරි, මේක තමයි මාතෘකාව. මාතෘකාව තියෙන්නේ ආහාර හා බැඳුණු අන්තර්ක්‍රියාවනේ. එහෙනම්
සතුන් ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම තමයි මේ අර්ථයෙන් කතා කරන හදා. ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම. හරි. එහෙනම් එතෙන්ට පාඩම අරගෙන යන්න. පුතා නෝට් එක දැක්කද? මම නෝට් එක චුට්ටක් පෙන්නලා ඉන්නකෝ. අපි නෝට් එක පැත්තට යමු පුතා. හරි බලන්න පුතා, ෂෙයා වුණාද? නෝට් එක ෂෙයා වුණාද පුතේ? අත උස්සන්. අනේ හරි, මේ තමයි අපේ නෝට් එක. නෝට් එක ඉච්චර ලොකු නෝට් එකක් නෙමෙයි පුතාට, එක දවසෙ මේ නෝට් එක ලියන්න. ඔය තියෙන්නේ පළවෙනි පැත්ත. මේක අපිට දවස් දෙකකින් විතර වගේ පාඩම ඉවර කරන්න පුළුවන්. ඔය පළවෙනි පැත්ත. එතකොට මේ තියෙන්නේ දෙවෙනි පැත්ත. පැති දෙකයි. මේ තියෙන්නේ තුන්වෙනි පැත්ත. පැති තුනයි. ප්‍රශ්නාන්තරගතයේ තියෙන්නේ අන්තිම පැත්ත, හතරවෙනි පැත්ත. මේ තියෙන්නේ පැති තුනේ නෝට් එක තියෙන්නේ. එනිසා දැන් කලබලට ලියන්න යන්න එපා. හරි, හොඳට හොඳට බලාගෙන ඉන්න. කොහොමද මේ පැහැදිලි කිරීම කරන්න කියලා. මේ තියෙනවා මේ ප්‍රශ්නාන්තරගතය හතරවෙනි පැත්ත. පැති හතරයි තියෙන්නේ. පැති හතරයි තියෙන්නේ. පැති හතරයි තියෙන. ඔය මුල් ටික පොඩ්ඩක් බලාගෙන යන් කුපුතා. මුල් ටික පොඩ්ඩක් බලාගෙන යන්. කියනවා ආහාර හා බැඳුණු අන්තර් ක්‍රියා තමයි මාතෘකාව. හරි, විදුලිය ලැබුණා. හරි පුතාලම ඉන්නකෝ. විදුලිය ලැබිලා තියෙන්නේ සාමාන්‍ය පද්ධතියට සම්බන්ධ කරේ. අපි එතකම් වැඩ ටික කරගෙන යන්කෝ. සතුන් තම අවශ්‍යතා, සතුන් තම අවශ්‍යතා, සතුන් තම අවශ්‍යතා ඉටු කරගන්නේ, ඉටු කරගන්නේ ඔවුන් වටා ඇති පරිසරයේනි. සතුන් තම අවශ්‍යතා ඉටු කරගන්නේ ඔවුන් වටා ඇති පරිසරයේනි. එලෙස ඉටු කරගන්නා අවශ්‍යතා කීපයක් වනුයේ, අන්න හයිලයිට් කරන පුතා, එක ආහාර, දෙක ජලය, තුන වාතය, හතර වාසස්ථාන, පහ ආරක්ෂා. එතන හයිලයිට් කරගන්න කියන්නේ පුතා නෝට් එක ලියලා නැහැ. නෝට් එක ලියලා නැහැ. හරි, අපි අද නෝට් එක ලියන ගමන් කරගෙන යමුද? එහෙම කරමුද පුතාලා? ඔ කැමරා ඔන් කරන්නකො හැමෝම. අපි අද නෝට් එක ලියන ගමන් කරමුද? මොකද නෝට් එක ලියපු නැති නිසා. එහෙම කරමු. නැත්නම් එන්න අර හයිලයිට් කරන තැන් ටික හොඳට හොයාගන්න බැරි වෙනවනේ.
අන්න එතකොට එහෙනම් මාත් එක ලියන්න පටන් ගමු. මම වාක්‍ය මාකට් කියන ඕන මම නෝට් එක දාන්න. අපි දැනට කතා කරපු ටික විතරක් ලියා ගමු. හොඳේ. හරි. බලන්න පුතා. හරි. දහවෙනි එකේ හරි මාතෘකාව ලියලා වෙනද වගේ පටන් ගන්න. වෙනද අපි මාතෘකාව ලියලා පුතාලා පටන් ගන්න. මාතෘකාව වැදගත් පාඩ පෑනේ ලියලා යටින් ඉදි දෙක ගහලා ලියන පටන් ගන්න පළවෙනි මාක් පළවෙනි ඩොට් එක. දිනේ දාන මම පැත්තේ හෙලින්. දිනේ දාලා නේ වැඩ පටන් ගන්න පුතාලා. දිනේ දාන මම පැත්තේ හෙලින්. දාලා මාතෘකාව ලියන්න. මාතෘකාව ලියලා මාතෘකාව ලියලා යටින් ඉදි දෙක ගහලා ලියාගෙන යමු. පළවෙනි ඩොට් එක. පළවෙනි ඩොට් එක. ලියමු. සතුන් තම අවශ්‍යතා ඉටු කර ගන්නේ. හරි. සතුන් තම අවශ්‍යතා ඉටු කර ගන්නේ. සතුන් තම අවශ්‍යතා ඉටු කර ගන්නේ. ඔවුන් වටා ඇති පරිසරයෙන්. සතුන් තම අවශ්‍යතා ඉටු කර ගන්නේ. ඔවුන් වටා ඇති පරිසරයෙන්. හරි. සතුන් තම අවශ්‍යතා ඉටු කරගන්නේ ඔවුන් වටා ඇති පරිසරයෙන්. එතෙන්ටම ලියන්න එලෙස ඉටු කරගන්නා අවශ්‍යතා කිහිපයක් වනුයි. එලෙස ඉටු කරගන්නා අවශ්‍යතා කිහිපයක් වනුයේ කියලා කමාව දාලා වැදගත් පාට පැන ගන්න. වැදගත් පාට පැනේ අංක දදා පහක් ලියාගෙන මේ අවශ්‍යතා ටික. එක ආහාර, දෙක ජලය, තුන වාතය, හතර වාසස්ථාන, පහ ආරක්ෂාව. හරි. ඒ අවස්ථා ටික වැදගත් පාඩ පැනෙන් ලියවෙන්න ඕනේ. හරිද? හරි. ඒ ටික ලියලා ඉවරයිනේ.
ඊළඟ ඩොට් එකත් ලියමු. ඊළඟ ඩොට් එකත් ලියමු. ඊළඟ ඩොට් එකත් ලියමු. ඩොට් එකක් දා ලියන්න. මෙම පාඩම තුලදී අප විසින් මෙම පාඩම තුලදී අප විසින් සලකා බලනුයේ සලකා බලනුයේ මෙම පාඩම තුලදී අප විසින් සලකා බලනුයේ අප විසින් සලකා බලනුයේ සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සතුන්ගේ ආහාර අවශ්‍යතාවය ඉටු කර ගැනීම පිළිබඳව පමණකි. හරිද? සතුන්ගේ ආහාර අවශ්‍යතාවය ඉටු කර ගැනීම පිළිබඳව පමණකි. හරිද පුතාල? දැන් ආයෙමත් යන් අපි බෝඩ් එක පැත්තට. හරි, බෝඩ් එක පැත්තට යමු. හරි, බෝඩ් එක පැත්තට යමු. හරි, හරි. බෝඩ් එක දැන් සාමාන්‍ය view එක ගන්න. දැන් අපි ටිකක් කොහොම කතා කරානේ. ඔය සාමාන්‍ය view එක. බලන්න දැන් අපි සාකච්ඡාට ගන්න හදන්නේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම. මොකද පාඩමේ නම ආහාර හා ගැනීම අන්තර්ක්‍රියා නිසා. උතල දැනගන්න මේ කිසියම් ජීවියෙකු වූ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම. අපි සයන්ස් වලදී කියන පෝෂණය කියලා. මොකද කිසියම් ජීවියෙකු තමාගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම. ඒකට විද්‍යාවේ තනි වචනයක් කියන එක තමයි පෝෂණය. අපි කියන පෝෂණය ලබන පෝෂණය ලැබනවා කියලා කියන්නේ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ මේ සම්පූර්ණ කරගන්න. ඉතින් මෙන්න මේ පෝෂණය ගැන සැලකුවහම සතුන් මේ විවිධ ආහාර මගින් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ශිෂ්‍යත් පන්ති ධම්ම පුතාට කියනවා පරිසරේන සමහර සතුන් ආහාරයට ගන්නේ ශාක හෝ ශාක කොටස් පමණයි. මොකද මේ ශාක හෝ ශාක කොටස් පමණයි කියනක තියෙනවා. දැන්
තෘණ ශාකයක් තියෙන තණකොළ ගසක් ගවය ගිහිල්ලා තණකොළ ගසම පිටින් ආහාරයට ගන්න. එතකොට සම්පූර්ණ ශාකෙම ආහාරයට ගන්නවා. ලේනේ ගිහිල්ලා. ලේනේ ගිහිල්ලා අඹ ගස කන්නේ නැහැනේ. අඹ ගහේ තියෙන කොටසක් අඹ ගෙඩියක් තමයි ආහාරයට ගන්න. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ශාකයක් හෝ ශාක කොටසක් ආහාරයට ගන්න. ඒ කියන්නේ සමහර ජීවීන් ඉන්න ශාක හෝ ශාක කොටස ආහාරයට ගන්න නැහැ. සමහර සතුන් ඉන්නෝ සතුන් හෝ නැත්නම් මේ සත්වමය ද්‍රව්‍ය ආහාරයට ගන්න. සතුන් හෝ සත්වමය ද්‍රව්‍ය ආහාරයට ගන්න. අපි එහි මායට කියනවා මාංශ භක්ෂක සතුන්. මාංශ භක්ෂක සතුන්. අපි පොඩි කාලේ කියන්නේ මස් පමණක් ආහාරයට ගන්න සතුන් කියන්නේ සතුන් හෝ සත්වමය ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්න සතුන්ට කියනවා මාංශ භක්ෂක සතුන්. හරි, උදාහරණයක් විදිහට කොටියා, දිවියා, සිංහයා නේ යන මාංශ භක්ෂක සතුන්. තව ජීවි කොට්ටාශයක් ඉන්නවා ශාකමය ආහාරත් ආහාරයට ගන්නවා සත්වමය ආහාරත් ආහාරයට ගන්න. උදාහරණයක් විදිහට අපි බත් කනවා කියලා කියන්නේ බත් කියන්නේ සහල්නේ. සහල් කියන්නේ වී ශාකය අස්වැන්න. අපි බත් කනවා කියලා කියන්නේ ශාකමය ද්‍රව්‍ය මත ඇති. ඒතර අපි මස් මාළු කිරි විතර කන්නේ නැද්ද? කනවා. ඒතර ඒවා සත්වමය දේවල්. ඒක නිසා අපි ශාකමය දේවල් උත්සාහ කරන නිසා සහ සත්වමය දේවල් උත්සාහ කරන නිසා අපිට කියනවා සර්ව භක්ෂකින් කියලා. මොන භක්ෂකින්ද? සර්ව භක්ෂකින්. එතකොට අපිට පුළුවන් නේද පුතාලා මේ දැන් පෝෂණය කියලා කිව්වේ, පෝෂණය කියලා කිව්වේ ආයමත් මම මේ වචනට එනවා, පෝෂණය කියලා කිව්වේ කිසියම් ජීවියෙකු තමාගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම. එතන ජීවීන් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ගියාම ප්‍රධාන විදි තුනකට තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එක විදියක් තමයි ශාක හෝ ශාකමය ද්‍රව්‍ය පමණක් ආහාර කරගෙන පෝෂණය සම්පූර්ණ කරගන්න. එහෙම සතුන්ට කියන ශාක භක්ෂක සතුන්. සමහර සතුන් ඉන්නෝ වෙනත් සතෙක් හෝ සත්වමේ කොටසක් ආහාර කරගෙන තමයි තමන්ගේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ. එහෙම අයට කියනවා මාංශ භක්ෂකයින් කියලා කියනවා. සමහර සතුන් ඉන්නවා ශාකමය කොටස උත්නේ ශාක හෝ ශාකමය කොටස් සතුන් හෝ සත්වමේ කොටස් උදව් කරගෙන උපකාරනේ ඒ වර්ග දෙකම ආහාර කරන සතු. එහෙම අයට අපි කියනවා සර්වභක්ෂකයින් කියලා. සර්වභක්ෂක සතු. එහෙනම් අපිට සතුන් බෙදන්න පුළුවන් නේ පෝෂණය සිදු කරගන්නා ආකාරයේ වෙනසම. පෝෂණය සිදු කරගන්නා ආකාරයේ වෙනස අනුව සතුන් බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනකට. එක ශාක භක්ෂකයින් එක ශාක භක්ෂකයින් දෙක මාංශ භක්ෂකයින් දෙක මාංශ භක්ෂකයින් තුන සර්වභක්ෂකයින් හරි. ඔබම වර්ග තුනකට බෙදන්න පුළුවන්. ශාකභක්ෂකයින් කියලා කියන්නේ ශාක හෝ ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සතු. මාංශ භක්ෂකයින් කියලා කිව්වේ සතුන් හෝ සත්වමය කොටස් පමණක්
සත්වනේ කොටස් පමණක් ආහාරට ගන්නා සතුන්. සර්වභක්ෂක සතුන් කියලා කිව්වේ ඔය දෙවර්ගයෙන් මොනවද? ශාක, සතුන්, යන දෙවර්ගයෙන් යන දෙවර්ගය ආහාර ගන්නා සතුන්. මම දැන් මේක පොඩි කාලෙන් අහලා තියෙන ශිෂ්‍යත්ව පන්තියේදී මම පුතාලගේ මේ එක සතුන් අහනවා. පුතාල මට කියන්න අංකේ වන්නේ චැට් බොක්ස් එකේ. හොඳේ ටයිප් කරගෙන ඉන්න බෑනේ පුතාල. අංක එක නම් ශාක භක්ෂකී අනේ මාංශ භක්ෂකින් අංක දෙක, සර්ව භක්ෂකින් අංක තුන. හරි, පොඩි අභ්‍යාසයක් කරමු. ලැස්තිද? හරි හරි. අහන දේවල්ට උත්තර ඉවත්. එක, කැමරා ඔන් කරන්නකෝ. කැමරා ඔන් කරන්නකෝ. කැමරා ඔන් කරන්න හැම යාළුවෙක්ම. හරි, තව ඉන්නවා කැමරා ඔන් නොකරපු යාළුවෝ. නිහාන්, චනුමි, යුම්සර, හරි. පළවෙනි ප්‍රශ්නය, අලියා මොන පක්ෂයේ? චැට් බොක්ස් එක. අලියා එකද දෙකද තුනද? ඒකනම් අවුලක් නැහැ. අලියා 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 එකද දෙකද තුනද? අලියා එකද දෙකද තුනද? අලියා කියලා කියන්නේ ශාක භක්ෂකී. උන් කවදාත් මේ සත්තු මරාගෙන කන ජාතිය උන් නෙමෙයි. හානි කරනවා ඉතින් නේ. හානි කරන කුලක් වුණාට පස්සේ මිනිස්සුන්ට හානි කරනවා. නමුත් එහෙම සතුන් මරාගෙන කන්නේ නේ. මට කියන්න මේ අශ්වයා, අශ්වයා අශ්වයා එකද දෙකද තුනද? එකද දෙකද තුනද? අශ්වයා සර්වද මාංශද ශාකද? අශ්වයා උත්තරේ තුන නෙමෙයි, දෙකක් නෙමෙයි, එක. ශාක භක්ෂකයි. ඊට පස්සේ මට කියන්න ගිරවා. අයියෝ සර්, ගිරවා චල සබ්ලේ වහන්න එපා. ගිරවා, ගිරවා එකද දෙකද තුනද? කෝ අත උස්සන්න, කෝ අත උස්සන්න, කෝ ගිරවා එක කියන අය අත උස්සන්න. ගිරවා උච්චරයි දෙක කියන්නේ. හරි, උත්තරේ දෙක කියන අය අත උස්සන්න. උත්තරේ තුන කියන අය අත උස්සන්න. උත්තරේ හතර කියන අය. එහෙම එකක් නැහැ උත්තර. නැතත් දී ඇති දත් වලින් පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වේ කියන අය. එහෙම ඇති නේද? පිළිතුර, පිළිතුර ගිරවා, ගිරවා මාංශ භක්ෂක නෙමෙයි. ශාක භක්ෂකයින්ද සර්වභක්ෂකයින්ද කියලා තමයි කියන්න හදන්නේ. හරි, ගිරවා ශාක භක්ෂකයින් නෙමෙයි, සර්වභක්ෂකයින්. ඇයි එහෙම කියන්නේ? ගිරවා පළතුරුත් ආහාරයට ගන්නෝ. ගිරවා පණුව, පණුව 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 පව ආහාරයට ගන්න. පළතුරු නම් ශාකමය දේවල්, පණුව නම් සත්වමය දේවල්. එනම් ගිරව කියලා කියන්නේ සර්වභක්ෂකයි. ඊළඟ මට කියන්න චීටා. චීටා එකද දෙකද තුනද?
චීතා එකද දෙකද තුනද? ඒකනම් අවුලක් නැහැනේ. චීතා ඊට වේගෙන් මදුවන්න පුළුවන්, ගොඩබිම් වේගෙන් මදුවන්න පුළුවන් සත්‍යය. චීතා කියලා කියන්නේ අංක දෙක මාංශ භක්ෂක. ගෙම්බා, ගෙම්බා මොකක්ද? ගෙම්බා, ගෙම්බා එකද දෙකද තුනද? ගෙම්බා එකද දෙකද තුනද? හරිද? වන් මෙන්න පිළිතුර එනවා තුන. ගෙම්බෝ පිළිතුර තුන හරිද? මෙන්න පිළිතුර එනවා දෙක හරිද? පිළිතුර එනවා එක හරිද? මොකක්ද එකක් තුන හරියට? ගෙම්බා පිළිතුරු අංක දෙක මාංශ පක්ෂික. පිළිතුරු අංක තුනේ වුණා මට එක තමයි ප්‍රශ්න. දැන් ගෙම්බෝ ගත්තාම මේ ඔය තානකොළ පෙත්ත එහෙම වුණාම ගිරල දා අර ගෙම්බගේ අර ඇලෙන සුළු දිවක් තියෙන උන් කරන්නේ අර දිව මෙහෙම ඇදගෙන ඉදිරියට දාගෙන සමහරලාට උන් අල්ලන් ඉන්න අර යාඹන චූටි 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 ඔය මේ යාඹන සත්වෙම ඇවිල්ලා අර දිවේ ඇලෙනවා. ඇල්ලුව එහෙම දිවේ ඇල්ලනට පස්සේ දිව එක සැරේටම නේ අතුරට ගන්න. අතුර අරගෙන නේ මම ගිරිනවා. මාංශ භක්ෂක. අද මාංශ භක්ෂක. ඒ වගේ පොඩිව නෙමෙයි එක සැරේටම පම්පුල පෙත්තේ වගේ කා වුණොත් නේ ගිරිනවා. මට ප්‍රශ්න තියෙන සර්වභක්ෂක කිව්වේ ඇයි? ගෙම්බ මේ බඩගිනි නාම ගස්වල කොළ කඩාගෙන කාල පළතුරු කාලේ එහෙම ඉන්න එහෙම ඇයිද? නෑ නෑ. හරි? ගෙම්බ කියලා කියන්නේ මාංශ භක්ෂක. මට ඊළඟට කියන්න මේ තලයොත් එහෙමයිද? තලල. හරි හරි. මේ මට කියන්න වඳුරා. වඳුරා. වඳුරා එකද දෙකද තුනද? වඳුරායි කියන්නේ. වඳුරා වඳුරා. පරිණාමයේ මුල හරියට වඳුරනේ අපේ. වඳුරගෙන් පටන් අරගෙනනේ ක්‍රමක්‍රමයෙන් පරිණාමයට ලක් වෙන නූතන මිනිසා හෝමෝ සාපියන් බවට අපි පත් උනේ. වඳුර මොන කොටේද? ශාක භක්ෂකින්ද මාංශ භක්ෂකින්ද සර්ව භක්ෂකින්ද? එක බලන්න එක කියන අතුස්සන් අංකේ වෙන එක හරියන්නේ නැහැ වගේ. එක එක කියන අය අතුස්සන් දෙක කියන අය අතුස්සන් තුන කියන අය අතුස්සන් වඳුරා. වඳුරා ගස්වල පළතුරු කනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ගස්වල පළතුරු එහෙම විනාශ කරනනේ. ගහ පිටිම විනාශ කරන අඹ නේ. අඹද ඔය ඕන පළතුරක් උන්නේ ගොඩක් පළතුරු කනවා. දන්නවද පුතාල වඳුරු අර තමන්ගේ රංචුවේ අය අනිත් අය ඉන්නනේ. එයාලගේ හම මත ඉන්න සිර මත ඉන්න කිනිතුල්ලෝ කිනිතුල්ලෝ ගලවන ගලවලා කනවා ආහාරට ගන්න. එතන ශාකමය දේවලු ආහාරට ගන්නවා. සත්වමය දේවලු ආහාරට ගන්නවා. මොන භක්ෂකද? මොන භක්ෂකද? සර්ව භක්ෂක වඳුරු. ඊළඟට ඊළඟට මට කියන්න මීයා. මීයා එකද දෙකද තුනද? ශාක භක්ෂකද මාංශ භක්ෂකද සර්ව භක්ෂකද මීයා කියන්න? මීයා ශාක භක්ෂක නම් වෙන්න බැහැනේ. උත්තරේ දෙක හෝ තුන වෙනවා. හරි මම මෙහෙම කියනකෝ. ගෙවල්වල සමහර දවස්වල රාත්‍රියේ සමාජයක කෙසෙල් ගිනලා තිනු කෙසෙල් මේ වහන් නමත කියලා විවුර්තව තිනු කෙසෙල් ඈවරු. උදේ බලනකොට කෙසෙල් කාලා ඇවිල්ලා මීයෝ කාලා. කෙසෙල් කියන්නේ ශාකමය දේවල්. හරි පුතා දන්නවද ගෙදර එහෙම සමහරක ඔය මීයෝ ඉන්න ගෙවල් තියෙනනේ. ඒ ගෙවල් වල මේ රැයට ඇවිල්ලා කුස්සියට එහෙම ඇවිල්ලා නේ සමහරක ඔය විවුර්ත කළේම තියෙනවනේ. කරවල කෑලියම අරන් යනෝ නේද මීයෝ නේ? අරන් ගිහින් මොකද කරවල කැලි සූඳ බල බල ඉන්නවද? නෑ කනෝ. එහෙනම් සත්වමේ දේවල් ආහාරට ගන්නෝ ශාකමේ දේවල් ආහාරට ගන්නෝ ආකින පොල් කනෝ සර් කොකනට්. හරි ඔව් පොල් හිමනේ. අර පොල් කෑල්ලේ මම්මට අමතක වුණොත් ඔක වහන්න මේ ඔක අර අනිත් පැත්තට වහලා ඔක පරිස්සමට වහලා තියන්න බැරි නේ. අර පොල් කෑලිනේ කඩාගෙන යනවා.
ඉතින් කොහොමත් අර මී වලන මී කතුරු තියෙනනේ මී උගුල් තියෙනනේ ඒවෙන් පාව උන් අල්ලන්න උන්ව අර රවට්ටන්න තියා කියන්නේ පොල් කැලිනේ තියන නේ පොල් කැලි තියන ඔව් පොල් ආහාරයට ගන්න හරි එතකොට කරවල කනවා නේ ඒ කියන්නේ මාළු සෝරි මාංශමය දේවල් ශාකමය දේවල් දෙකම ආහාරයට ගන්න ඒ නිසා මීය කියන්නේ සර්වභක්ෂ ඊළඟට මට කියන්න නයා සර් බුක්ස් කනෝලු පොත හාමීය පොත් කනෝ හරි එතර පොත් අදර තියෙන්නේ කඩදාසියෙන් කඩදාසි කියලා කියන්නේ ශාක මිත්‍රාවෙන් තමයි කඩදාසි නිර්මාණය කරන්නේ හරි නේද හරි එතකොට මේ ඊළඟට මට කියන්නකෝ මේ නයාම මොන தත්ත්වෙද නයා එකද දෙකද තුනද නයාම ශාක භක්ෂකද මාංශ භක්ෂකද සර්ව භක්ෂකද නයා පිළිතුරක් කියද පිළිතුරක් 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 මගේ ඇඟිලි දිහා බලන්න උත්තර දෙන්න එපා මම වරද්දන්න ඇඟිලි වෙනස් කර කර ඔහොම දෙන්න නයා මොන පොඩි දින්නේ පිළිතුරක් දෙක සර්ව සෝරි මාංශ භක්ෂ ඊළඟට මට කියන කුකුලා 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 එකද දෙකද තුනද කුකුලා කුකුල මොන ගොඩේ දෙන්නේ මාංශයිද එකද දෙකද තුනද අංක තුන ඇයි කුකුල එහෙම අංක තුන කියලා කියන්නේ කුකුලට සහල්ලට දුන්නොත් කන් නැද්ද කන අද පණුව පණුව එහෙම අර කුණු ගොඩවල් ලවුස්සලා ලවුස්සලා පණුව එහෙම ආහාරට ගන්නව නේද එහෙනම් මොන ගොඩේද සර්වභක්ෂ ගොඩේ අද සර්වභක්ෂ ගොඩ. එහෙනම් ඇතිනේ මේක පොඩි කාලේ පහවසෙත් මම දන්නුනේ නේ. එහෙනම් පුතාලා මේ අපි දැන් මේ කතා කරමින් ඉන්නේ සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම. අපි එතෙන්දී ඉස්සරලාම පොඩි මාතෘකාවකට ආවා. මේ මාතෘකාව තමයි පෝෂණය. පෝෂණය කියලා කියන්නේ කිසියම් ජීවියෙකු තමාගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම. කිසියම් ජීවියෙකු තමාගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම තමයි අපි කියන්නේ සයන්සල්දි පෝෂණය. එතන සතුන් විවිධ ආහාර වර්ග ලබා ගනිමින් තමාගේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒතරේ සතුන් ගන්න ආහාර වර්ගයේ වෙනස අනුව සතුන් ගන්න ආහාර වර්ගයේ වෙනස අනුව සතුන් ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදෙනවා. එක ශාක භක්ෂකයින් දෙක මාංශ භක්ෂකයින් තුන සර්ව භක්ෂකයින් ඉතින් ශාක භක්ෂකයින් උදාහරණ ලියාගමු අපි මාංශ භක්ෂකයින් උදාහරණ ලියාගමු සර්ව භක්ෂකයින් උදාහරණ ලියාගමු හරි එහෙනම් අපි නෝට් එක ලියන පැතර යමු මේ පාඩම මාර ලේසි නේද කොහොම බලන්න පුතේ මේ පාඩම ඇත්තටම ලේසි දැන් තා ඉස්සරහට යනකොට මම ආහාර දාමයක් ඇඳගෙන විස්තර කරනවා ඊළඟට ආහාර ජාලයක් එතකොට පාඩම දන්නම නෑ ඉවර වෙනවා. උපරිම ලබන සතිය ඊළඟ සතිය සති දෙකමාරක් දෙකෙන් බැරි වෙයි. දෙකමාරක් වගේ නට ඉවර. එතකොට මේක ඉවරුනායින් පස්සේ අපි 11 පටන් ගමු. 10 ඉවරුනායින් පස්සේ 11 පටන් ගමු. හරි? කොහොමත් මට හිතෙනවා මේ පන්තිය තමයි අපිට 10යි 11යි 9ත් භාගයක් වගේ මේක කරගන්න බලා මේකේ ලේසි පාඩම් නේ තියෙන්නේ. අපි අර ෆෝර්ඩ් ක්ලාස් එකේ 10500 දරය 7:09 මාර පන්තියේ සූපාසු දියක් සතර විදුලිය පාඩම හොඳට සාකච්ඡා කරනවා. කොමාරි අපි පෙබරවාරි 10 විතර වගේ නට සිලබස් එක ඉවර කරමු. වැඩි දවස් යන්නේ නැහැ. ඉවරයි. මොකද අමතර පන්තියකුත් දාලා කරමු. පුළුවන් නේද අමතර පන්තියක් දාලා කරන්න පුළුවන් නේද? මේ අඩු මාසේ. ඒක ඉස්කෝලේ පටන් ගන්නකොට අපි සිලබස් එක ඉවර කරලා විභාග ටිකක් ඉවර කරලා අපි නිශ්ශබ්දනේ පැත්තකට වෙලා ඉඳිමු. අර එක්සෑම් දුවම හොඳට එක්සෑම් කරා. හරි බලන්න. අපි හතවස් රාජ්‍යපති ඉක්මනින් පටන් ගමු. මොකද හතවස්සේ ගොඩාක් වැඩ තියෙනවා. අයස් රාජ්‍යපති ඉක්මනින් ඉවර කරමු අපි. හරි. බලන්න. යමු නැවතත් නෝට් එක පැත්තට. අද මම නෝට් එක පන්ති අතින් ලියවනවා. හේතුව තමයි අපි අර 11 වෙනි පාඩම කරන්න නෙහිටිය පුතේ. කාලගුණය ආදේශ ගුණය. ඉතින් මම වෙනස් කරන්නේ 10 වෙනි පාඩම කියලා. ඒක නිසා නෝට් එක පන්ති දෙක ලියවනවා. ඊළඟ සතියේට ලියාගෙන එන්න. එතකොට අපිට ලේසි වෙන කතා කරගන්න. ඔන්න ඔය තුන්ෙන් ඩොට් එකේ ඉඳලා ලියන්න තියෙනවා.
පලෙන් ඩොට් එක ලිව්වා, දෙවෙනි ඩොට් එක ලිව්වා, තුන්වෙනි ඩොට් එක ඉඳන් ලියන්න පටන් ගන්න. ආපු තමයි වැදගත් පාඩ පැනේ ලියන්න ඕන කොටසක් තමයි ඔය තියෙන්නේ. බලන්න මෙන්න මේ තුන්වෙනි ඩොට් එකේ තියෙන වැදගත් පාඩ පැනේ ලියන්න ඕන කොටස. මෙන්න මේ ටික වැදගත් පාඩ පැනේ ලියන්න. සතුන් තමාගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පෝෂණය ලෙස හැඳින්වේ. හරි, සතුන් තමාගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පෝෂණය ලෙස හැඳින්වේ. පෝෂණය ලෙස හැඳින්වේ. එක වැදගත් පාඩ පැන් ලියන්න පුතේ. සතුන් තමාගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පෝෂණය ලෙස හැඳින්වේ. පෝෂණය ලෙස හැඳින්වේ. හරිද පුතාලා? ඊට පස්සේ සාමාන්‍ය පාඩ පැන ලියන්න. එතන ලියන්න සාමාන්‍ය පාඩ පැනේ. මෙහිදී සතුන් විසින් ගනු ලබන ආහාර වර්ගය අනුව. හරි, සතුන් විසින් ගනු ලබන ආහාර වර්ගය අනුව මෙහිදී සතුන් විසින් ගනු ලබන ආහාර වර්ගය අනුව සතුන් ප්‍රධාන වර්ග තුනකට බෙදේ. සතුන් ප්‍රධාන වර්ග තුනකට බෙදේ. සතුන් ප්‍රධාන වර්ග තුනකට බෙදේ. එනම් කෙලකමා දැම්මා. වැදගත් පාඩ පැන ලියන පුතාලා. 1. ශාකභක්ෂක සතුන්. 2. මාංශ භක්ෂක සතුන්. 3. සර්ව භක්ෂක සතුන්. 1. ශාක භක්ෂක සතුන් වැදගත් පාඩ පෑනේ. 2. මාංශ භක්ෂක සතුන් වැදගත් පාඩ පෑනේ. 3. සර්ව භක්ෂක සතුන් වැදගත් පාඩ පෑනේ.
ලියන්න චුටි අනුමාතකාවක්. ශාක භක්ෂක සතුන්. ශාක භක්ෂක සතුන්. මෙන්න අනුමාතකාව. ශාක භක්ෂක සතුන්. ඒකේ අර්ථ දැක්වීම තමයි පළවෙනි වාක්‍යයේ තියෙන එක. ඒ නිසා අර්ථ දැක්වීම නිසා ඒක වැදගත් පාඩ පැනේ ලියන්න. අර්ථ දැක්වීම තමයි අර්ථ දැක්වීම වැදගත් පාඩ පැනෙන් ඉන්න ඕනේ පුතා. ශාක හෝ ශාකමය ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා සතුන් ශාක භක්ෂක සතුන් ලෙස හැඳින්වේ. හරි. ශාක හෝ ශාකමය ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා සතුන් ශාක භක්ෂක සතුන් ලෙස හැඳින්වේ. එක වැදගත් පාඩ පැන් ලියලා ඊට පස්සේ මොකක්ද දන්නවද පුතා කරන්න ඕන? මේ උදාහරණ මුවා, දලඹුවා, තනකොළ පෙත්තා, ගවයා, අලියා, හාවා, ගෝනා, සමනැලියා, එළුවා, බැටළුවා, ජිරාෆ්, අශ්වයා, ඒ ටික පහට පහට ලියන පහට පහට මේ පේලි දෙහිකට වගේ කඩලා ලියන්න. හරිනේ? පේලි දෙයකට වගේ කඩලා ලියන්න. ඒක ලියන්නකෝ පුතාලා.
හරිනේද පුතාලා? ලියලිවරයිනි. ශාක භක්ෂක සතුන්. ඊළඟට තව පහලට මම ගන්නවා. ඊළඟට මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න මාංශ භක්ෂක සතුන්. මාංශ භක්ෂක සතුන්. මාංශ භක්ෂක සතුන්. මාංශ භක්ෂක සතුන්. ඊට පස්සේ වැදගත් පාට පැන් ලියන අර්ථ දැකීමක් නිසා මාංශ භක්ෂක සතුන් යටතේ ලියන්න මෙහෙම සතුන් හෝ සත්වමය ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා සතුන්. මොකද සතුන් හෝ සත්වමය ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා සතුන් මාංශ භක්ෂක සතුන් ලෙස හැඳින්වේ. සතුන් හෝ සත්වමය ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා සතුන් මාංශ භක්ෂක සතුන් ලෙස හැඳින්වේ. ඊට පස්සේ කලින් වගේම තමයි උදාහරණ කියලා දැම්මා. මේක ලියන්න සිංහයා, දිවියා, කොටියා, චීටා, නරියා, උකුසා, නයා, මෝරා, ගැරඬියා, ගෙම්බා, රාජාලියා, පිරිමුදුවා නේ. ඒක ලියන්න. ඒ ටික ඔක්කොම ලියන්න. හරණය පුතාල, හරණයද? මාංශ භක්ෂක සතුන්ගේ අත්දැකීමත් හරි. අද මේ සටහන නැති නිසා මම සටහන අතින් ලියවනවා. ඒ ලියන කාලය අවශ්‍ය නිසා තමයි කාලය දෙන්නේ. අපි යමු එහෙනම් තුන්වෙනි අවස්ථාව සඳහා. ඊළඟට චූටි මාතෘකාවක් ලියන්න. සර්වභක්ෂක සතුන්. සර්වභක්ෂක සතුන්. සර්වභක්ෂක සතුන්.
මාතෘකාව සර්වභක්ෂක සතුන්, සර්වභක්ෂක සතුන් මාතෘකාව ලියන්න පුතාලා. ඉතල ඒකේ පළවෙනි වාක්‍ය වැදගත්. අර්ථ දැකීමනේ. එක වැදගත් පාඩ පැන්දියම්. ශාකමය ද්‍රව්‍ය මෙන්ම සත්වමය ද්‍රව්‍යද ආහාරයට ගන්නා සතුන්. ශාකමය ද්‍රව්‍ය මෙන්ම සත්වමය ද්‍රව්‍යද ආහාරයට ගන්නා සතුන්. සර්ව භක්ෂක සතුන් ලෙස හැඳින්වේ. ශාකමය ද්‍රව්‍ය මෙන්ම සත්වමය ද්‍රව්‍යද ආහාරයට ගන්නා සතුන් සර්ව භක්ෂක සතුන් ලෙස හැඳින්වේ. ඒ යටතේ තර විතරම උදාහරණ ලියන්න පුතා. උදාහරණ ලියන්න. පහළට පහළට පේලි දෙයකට වගේ ලියන්න. මිනිසා, බල්ලා, පූසා, කකුටා, ලේනා, ගිරවා, වඳුරා, මීයා, කුකුලා, වලහා, කැරපොත්තා, ඌරා, මේ ඔක්කොම සර්වභක්ෂක සතුන්. හරිද? ලියල ඉවරයිද? හරිද පුතාලා? ඔබලන් මේ පැතුණුත් මට පුතාලා කියන්න. හරිද? ඔබලන් තාමත් ලියන් දරුවෝ? තාම ලියන් දරුවෝ හිටියනේ. එහෙනම් මම ආයෙමත් තා ටිකක් ෂෙයා කරන්නම්. අපි ඒතරල ලබන සතිය පුතාලා මේ ලියාගෙන ඉන්න හොඳේ පුතේ. ලබන සතිය ලියාගෙන ඉන්න නෝට් එක දානවනේ. බඩ වීට දාලා ඇත්තේ මං අයම පේටන්න පොඩ්ඩකින් සමහර දරුවෝ ලියල නෑ. මෙන්න සර්වභක්ෂකයන් කියන තැන ලියා ගන්නක පුතාල. අපි තව විනාඩි දෙකක් ඉඳින් පුතේ අනිත් යාළු.
හරිද? හරි. එහෙනම් වෙලාව ඇති සටහන් ලියන්න. එහෙනම් අපි පළවෙනි පැත්තේ සටහන් ටික ඔක්කොම ලියලා ඉවරයි. දැන් දෙවෙනි පැත්තේ අපි එන්න හදන්නේ ආහාර දාම වලට එන්න හදන ෆුඩ් චේන්ස් ගැන කතා කරන්න හදන. හරි? එහෙනම් අපි යමු බෝඩ් එකේ පැත්තට. ඔන්න හැමෝටම ලියන්න වෙලාව දුන්නා. කොබලන් ලියන්න පුළුවන් වුණාද? ලියන්න බැරි වුණා යාළු වෙනවා නාතොස්සා. ලියවනේ ඔක්කොම. කොබලන් නෝට් එක ලියපුවා මට පෙන්න. කැමරාවට අල්ලන්. ලස්සනට කකුලේ නෝට් එක ලියවෙනවද? අපේ යාළුවෝගේ ඔබලා නෝට් එක කැමරාවට අල්ලන් පුතා. හරි, වෙනද වගේම ලස්සනට අත් අකුරින් ලියවෙන්න ඕන. හොඳේ. මේ රූපය ලිව්වේ කවුද? රූපත්තලවල දුවේ කවුද? බුහුණි දුව රූපත්තලවල. දැන් රූප හොයාගන්න පුළුවන් වුණාද? ඔබලා අනිත් යාළුවෝ ආසිත් පුතා හරි හයිලයිට් කරලා තියෙනවා. ඉන්දීප සසිත් පුතා හරි ලියලා තියෙනවා. හොඳට චේනුත්ති හොඳට ලියලා තියෙනවා. නදීවනේ දුව හොඳට ලියලා තියෙනවා. නෙහාන් හොඳට මාතෘකා හැම හයිලයිට් කරලා හොඳට ලස්සනට ලියලා තියෙනවා. හරි නේද? හරි. චමීෂ දුවත් හොඳට ලියලා තියෙනවා. හරි. රිසින්ද දුවත් හරි ලියලා තියෙනවා. මේ පැත්තේ කොහොම සස්මිත පුතා හරි කොහොම පෙන්නා. ආරයිට්. ඔය තියෙන ලස්සනට ලියන අනිත් යාළුවෝ රෙසන්යා විතුමි පුලිත හරි. අපි යන් එහෙනම් මේ බෝඩ්ඩේ පැත්‍ර දැන් අලුත් කොටසකට යන හදන්න. අපි කතා කරන හදන්නේ ආහාර දාම ගැන. ආහාර දාම ගැන ආහාර දාම ඉවර වෙලා අපි ආහාර ජාල කතා කරන්න යමු. ආහාර දාම ලේසි. මම බෝඩ් එක මකන්න පුතාලා. දැනට පුතා මේ පාඩමේ 135ක් විතර ඉවරයි. අපේ පාඩමේ 130ක් 35ක් විතර ඉවරයි. පොඩි පාඩමක් මේ. ආහාර දාමයක් මාතෘකාත්මකනවා. මාතෘකා මගේ දැන් ඊළඟ මාතෘකාව වෙලා තියෙන්නේ ආහාර දාම මාතෘකාව. ආහාර දාම ඉංග්‍රීසියෙන් කියනවා ෆුඩ් චේන්ස්. ආහාර දාමේ කියන ෆුඩ් චේන් එකක්. ෆුඩ් චේන් එක එක බලමු. අපි උදාහරණයක් දීලා බලමු. ආහාර දාමය කියනවා ෆුඩ් චේන් එක. එතන බහුවචනෙ තියෙන ආහාර දාම ගොඩක්නේ. සයිස් ප්‍රධාන කේන්ස්. හරි. ආහාර දාමයක් කියන්නේ
අපි උදාහරණයක් කතා කරගෙන යන්නේ. එතකොට තේරෙනවා ඔන්න තියෙනවා තනකොළ තියෙනවා, තනකොළ තියෙනවා. රූපත් එක්කම යනවා මෙන්න තනකොළ. හරි, තනකොළ. තනකොළ ආහාරයට ගන්නෝ විශේෂ ආහාරයට ගන්නවා. තනකොළ පෙත් තමයි. තනකොළ වල උදව්වෙන් තමයි තනකොළ පෙත්තා තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. තනකොළ පෙත්තා, තනකොළ පෙත්තා, තනකොළ පෙත්තා. එතකොට තනකොළ ආහාරයට ගන්නවා තනකොළ පෙත්තා. එතකොට තනකොළ පෙත්තගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණයි. හරි, මේ යන් පස පොඩි කුඩු පැටික් වගේ කියලා. නෑ නෑ, හොඳේ රූප ගැන එච්චර හිතන්න එපා. හොඳේ, හරි. ඊට පස්සේ තනකොළ පෙත්ත ඔන්න අහුවෙන ගෙම්බෙකුට අහුවෙච්ච ගාම මොකද කරන්නේ? එලිම ගෙම්බා කියලා කියන්නේ මාංශ භක්ෂකේ ගිලල දානවා. ඔන්න ගෙම්බා එන ගෙම්බා, ඔන්න ගෙම්බා, ගෙම්බා. එතර ගෙම්බගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ගෙම්බා විසින් තනකොළ පෙත්ත ගිලිනවා. ඊට පස්සේ ගෙම්බවම පරිසරයේ ඉන්නකොට සර්පයෙකුට හම්බ වෙනවා ගෙම්බා. සර්පයා ආහාර සොයමින් ඉන්නේ. සර්පය විසින් මේ ගෙම්බ ගිලල දානවා. සර්පය නැත්තම් නයා, නයා සර්පය, සර්පය. ඉතින් සර්පයා ඔහොම ඉන්න අතරේ විශාල උකුස්සෙක් ඇවි, විශාල උකුස්සෙක් ඇවිල්ලා සර්පයව අරගෙන යනවා. අරන් යන්නේ මොකටද? පුරතල් කරන්නද? ඇති කරන්නද? නෑ, ආහාරට ගන්න. උකුස්සගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. මෙන්න ඒ උකුස්සා. උකුස්සා. එතකොට මේ මම ලියලා තියෙන්නේ, මේ මම ලියලා තියෙන පුතා ආහාර දාමයක් ෆුඩ් චේන් එකක්. ආමේ ගිරවෙක් වගේද? හරි 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 හරිද? හරි, අමාරු එක. හරි, උකුස, උකුස. එතකොට මේ මෙතන පුතාට පේනවද මේ හෘද ශාකයකින් පටන් අරගෙන, හෘද ශාකයකින් පටන් අරගෙන. හෘද ශාකයක් කියන්නේ මොකද්ද? හෘද ශාකයක් කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදීමේ හැකියාව තියෙන ශාක. හෘද ශාක, හෘද අර කොළ පැහැති ශාක ගැන ඔය කියන්නේ. ඉතින් මේ හෘද ශාකයකින් හෝ නැත්නම් ශාක කොටසකින් පටන් අරගෙන ආහාර දාමය මෙහෙම පටන් ගන්නවා. දැන් අඹ ගසේ තියෙන අඹ ගෙඩිය ගත්තොත්, අඹ ගෙඩිය කියලා කියන්නේ අර්ථ ශාකය නෙමෙයි පුතා, ශාක කොටස. ඒත් අපිට එහෙම ආහාර දාමයක් ගන්න පුළුවන්. අඹ, ඊතලයක්, ලේනා. හරි, අඹ ආහාරයට ගන්න ලේනා විසින්, ඊතලයක් ලේනා, ලේනා ඊතලයක් කූසා. එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ කූසයි තලයක් පොළ දිවියා පූසෙන් මරන් යනවා. එතන අඹ වලින් පටන් ගත්තාම අඹ කියලා කියන්නේ දැන් ඔය එතන දැන් අඹ ඊතලයක් ලේනා කිව්වම
එතන ගස ගැන නෙමෙයි කියන්නේ. ලේන බිල අඹ ගහකන් නැහනේ. අඹ මේ ගෙඩියනේ ගන්න. එතන තියෙන්නේ ශාක කොටසක්. ශාක කොටසක්. ඒ නිසා කියනවා, ඒ නිසා කියනවා ආහාර දාමයක් කියලා කියන්නේ හරිත ශාකයකින් හෝ හරිත ශාකයකින් හෝ ශාක කොටසකින් ආරම්භ වී සතුන් ඔස්සේ ඉදිරියට ගමන් කරන ජීවීන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ වීම විදහා දැක්වෙන රේඛීය සටහන. රේඛීය සටහන්. මේක රේඛීය සටහන්. රේඛීය සටහන්. මේක රේඛීය සටහන්. නැවතරක් අත්දැකීම කියනවා. නැවතරක් අත්දැකීම කියනවා. ආහාර දාමයක් උච්චේන් එකක් කියලා කියන්නේ හරිත ශාකයකින් හෝ ශාක කොටසකින් ආරම්භ වී සතුන් ඔස්සේ ඉදිරියට ගමන් කරනු ලබන සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණව රේඛීය සටහන. එම රේඛීය සටහනකට අපි කියනවා ආහාර දාමයක් කියලා. සර් වන් චැට් බොක්ස් එකට ඇවිල්ලා තියෙනවා. මට ඒක තේරෙන්නේ නැහැ. වචන කියව ගන්නවා. ආයෙ මම ටයිප් කරලා යන්නම්. එතකොට මේ ආහාර දාමේ හරියට නිකන් බැලු බැලමට පුතක් තියෙනවා. මේක නිකන් දම් වැලේ පුරුක් වගේ. මෙන්න එක පුරුකක්. මෙන්න ඊළඟ පුරුක. මේ ඊළඟ පුරුක. මේ ඊළඟ පුරුක. මේ ඊළඟ පුරුක. එතකොට මේ විතර පුරුක් පුරුක් මෙහෙම සම්බන්ධලා තියෙන්නේ ජීවීන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගනිද්දී. විතර හැමතැනකම වෙන්නේ ජීවීන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමක් වෙන්නේ. ඒ කියන්නේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමක් තමයි මෙතන වෙන්නේ. හරි. දැන් පුතා කල්පනා කරන්න. තනකොළ පෙත්තගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ තනකොළ මකින. යෙම්බගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ තනකොළ පෙත්තම. සර්පයේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ යෙම්බම. කුකුස්සගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ සර්පයාම. ඒතර මෙතන හැමතිස්සෙම වෙන්නේ නේ ජීවීන්ගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ වීම. ඒක නිකන් හර්ත ශාකයකින් හෝ ශාක කොටසකින් ආරම්භ වී සතුන් ඔස්සේ ඉදිරියට ඇදෙන ඉදිරියට ගමන් කරන සතුන්ගේ ආහාරනේ සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම නිරූපණය කරන රේඛීය සටහන. එහෙම රේඛීය සටහනකට අපි කියනවා ෆුඩ් චේන් එකක් නැත්නම් ආහාර දාමයක් කියලා. මේ ආහාර දාමේ අපි කියනවා මේක පළවෙනි පුරුක. මෙයා දෙවෙනි පුරුක. මෙයා තුන්වෙනි පුරුක. මෙයා හතරවෙනි පුරුක. මෙයා පස්වෙනි පුරුක. මම මෙහෙම පුරුක් නම් කරනවා. පළවෙනි පුරුක. ආහාර දාමය. මේ දෙවන පුරුක. ආහාර දාමේ දෙවන පුරුක. මේ තමයි ආහාර දාමේ තුන්වෙනි පුරුක. මේ තමයි ආහාර දාමයේ හතරවෙනි පුරුක. මේ තමයි ආහාර දාමයේ පස්වන පුරුක. ඒතර මෙතන තියෙන පුතා පුරුක් පහකින් යුතු ආහාර දාමය. පුරුක් එකක් නෙමෙයි, පුරුක් දෙකක් නෙමෙයි, පුරුක් තුනක් නෙමෙයි, හතරක් නෙමෙයි, පහක්. පුරුක් පහකින් යුතු ආහාර දාමයක් තියෙනවා. මෙතෙන්දි මේ ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදීමේ හැකියාව තියෙන්නේ පළවෙනි පුරුකට පමණයි. මොකද එතනේ හර්ත ශාකයෙන්. ඒක නිසා එයාට කියනවා නිෂ්පාදකයා කියලා. ආහාර දානින් නිෂ්පාදක යමයි. මෙයා නිෂ්පාදනයක් කරනවා. මොකද නිෂ්පාදනය? ආහාර නිෂ්පාදනය. ප්‍රභා සංශ්ලේෂණය මත. ඒ නිසා කියනවා තනකොළ වලට කියනවා දැන් ආහාර දාමයේ ආරම්භ වෙන්නේ කො හර්ත ශාකයෙන් නැත්නම් ශාක කොටසෙන්. මෙයාට කියනවා නිෂ්පාදකයා, නිකම නිෂ්පාදකෙනේ. මෙයාට කියනවා ප්‍රාථමික නිෂ්පාදක. ප්‍රාථමික නිෂ්පාදක. ප්‍රාථමික නිෂ්පාදකෙමේ ප්‍රාථමික නිෂ්පාදක. ඒතර මේ ප්‍රාථමික නිෂ්පාදකයා වන
අර්ථශාකය මගින් ඒ නිපදවන ආහාර මත යැපෙන පළවෙනි පෝෂී මට්ටම මේ දෙවනි පෝෂී මට්ටම මේ තුන්වෙනි පෝෂී මට්ටම මේ හතරවෙනි පෝෂී මට්ටම. එතකොට මේ ප්‍රාථමික නිෂ්පාදක ප්‍රාථමික නිෂ්පාදකය මත තමයි මේ ඇතරම පුදුම පුතාල මේ සතුන් කියලා කියන්නේ ශාක මත යැපෙනයි. ඍජුව හරි වක්‍රව හරි ඍජුව හරි වක්‍රව හරි ශාක මත යැපෙනයි. දැන් පුතාල කියයි මේ සර් අපිට බැලු බැලමට පේන්නේ අනකොල පෙත්ත විතරයිනේ සර් ශාකාහාර මත යැපෙන්නේ. ලොව් ඒ ඍජුව ඍජුව යැපෙන්නේ තනකොළ පෙත්ත තම විතරයි තනකොළ මත ඍජුව යැපෙන්නේ ශාක මත. නමුත් මත දැන මේ ගෙම්පත් ගත්තහම වක්‍රාකාරව යැපෙන ශාක මත තමයි. මොකද හේතුව ගෙම්බගේ දේහයේ වර්ධනයට හේතු වෙන්නේ තනකොළ පෙත්තාගේ දේහයේ තියෙන කොටස්. ගිලල දැම්මම නේ දැන් ගිලල දානනේ මෙයා නේ මෙයා විසින් මෙයා ගිලල දැම්මම එයාගේ දේහය වර්ධනය වෙනවා. මෙයාගේ දේහයේ වර්ධනයට හේතු වෙන්නේ තනකොළ පෙත්තාගේ දේහයේ කොටස්. ඒක පනකොළ පෙත්තගේ දේහේ කොටස් වර්ධනයලා තින්නේ ශාක කොටස් වලද? ඒතර ගෙම්බා විසින් තනකොළ පෙත්ත ගිලලා දානවා කියලා කියන්නේ ගෙම්බා විසින් තනකොළ පෙත්ත ගිලලා දානවා කියලා කියන්නේ හද ගෙම්බා විසින් තනකොළ පෙත්ත ගිලලා දානවා කියලා කියන්නේ ගෙම්බා මාංශ භක්ෂකෙක් හරි නමුත් ශාක නිපදවන ආහාර මත මෙන්න මේ තනකොළ පෙත්ත ආහාරය යැපීමක් වෙයි. ශාක නිපදවන ආහාර මත මෙන්න මේ ශාක භක්ෂකයා ආහාරය යැපෙයි. ඒ නිසා අපි ගෙම්බට කියනවා ඍජුව යැපෙන කෙනෙක් නෙමෙයි. ශාකාහාර මත ඍජුව යැපෙන කෙනෙක් නෙමෙයි වක්‍රව යැපෙන කෙනෙක්. මේ තනකොළ පෙත්ත ආහාරා තමයි යැපෙන්නේ. සා ඕනම සතෙකුට මේ කතාව පොදුයි. සතුන් කියන්නේ විෂම පෝෂී. ඒතර සතුන් වල විෂම පෝෂීන් ශාක නිපදවන ආහාර මත ඍජුව යැපෙනවා නැත්නම් වක්‍රව යැපෙනවා. ඍජුව යැපෙන අය තමයි කියන්නේ ශාක භක්ෂකයෝ. ඒ වක්‍රව යැපෙන අය තමයි මාංශ භක්ෂකයෝ සර්ව භක්ෂකයෝ කියලා කියන්නේ. හරි නේද හරි? එතකොට මෙයා ප්‍රාථමික නිෂ්පාදනය. මේ නිෂ්පාදනය තමයි මෙයා තුළ සිදුවන එකම නිෂ්පාදනය මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවීම. ෆොටෝසින්තෙසිස් ප්‍රභා සංශ්ලේෂණය. එතන මේ නිෂ්පාදනයනේ මෙතන නිෂ්පාදනයක් සිදුනෝ ඒ නිෂ්පාදනය කරන ආහාර මත යැපෙන පළවෙනි පෝෂී මට්ටම තමයි මේ. මෙයාට කියනවා පළමු වන පෝෂී මට්ටම. පළමු වන පෝෂී මට්ටම. පළමු වන පෝෂී මට්ටම. ඉතින් මේ ගෙම්බ යැපෙන්නේ තනකොළ පෙත්ත මතද? ගෙම්බ යැපෙන තනකොළ පෙත්ත මත. එහෙනම් ගෙම්බල ගෙම්බ කියන්නේ දෙවන පෝෂී මට්ටම. දෙවන පෝෂී මට්ටම. දෙවන පෝෂී මට්ටම. එතකොට සර්පය යැපෙන්නේ ගෙම්බ මත. සර්පය යැපෙන්නේ ගෙම්බ මත. එහෙනම් සර්පය තමයි තුන්වන පෝෂී මට්ටම. තුන්වන පෝෂී මට්ටම. තුංගන පෝෂී මට්ටම. තුංගන පෝෂී මට්ටම. තුංගන පෝෂී මට්ටම. එතකොට උකුස්සා කියලා කියන්නේ උකුස්සා යැපෙන සර්පය මත. උකුස්සා යැපෙන සර්පය මත නම් එයා තුන්වෙනි පෝෂී මට්ටම නම් උකුස්සා කියලා කියන්නේ හතරවන පෝෂී මට්ටම. හතරවන පෝෂී මට්ටම. හතරවන පෝෂී මට්ටම. අදුතේ එහෙනම් පුතාට පේනද මේ ආහාර ධාමයේ පුරුක් තියෙනවා පුරුක් තියෙනවා පුරුක් පහක් තියෙනවා. හැබැයි පෝෂී මට්ටම් තියෙන කීයද? පෝෂී මට්ටම් තියෙන කීයද? හතරයි. පුරුක් ගානට වඩා පුරුක් ගානට වඩා එකක් අඩුවෙන් තමයි පෝෂී මට්ටම් තියෙන්නේ. ඒකට හේතුව පළවෙනි පුරුක් අපි පෝෂී මට්ටමක් විදිහට සලකන්නේ. පළවෙනි පුරුක සලකන්නේ ප්‍රාථමික නිෂ්පාදකයේ විදිහට. ඒතර අපි දෙවෙනි පුරුක තමයි පළමුවන පෝෂී මට්ටම. මේ ඊට පස්සේ දෙවන පෝෂී මට්ටම ඊට පස්සේ තුන්වන පෝෂී මට්ටම සේ හතරවෙනි පෝෂී මට්ටම වලින් සලකන. එහෙනම් උන ආහාර ධාමයක් තියෙනවා පුරුක් හතරයි තියෙන්නේ. මේකද මේ වෙන එකක්. ආහාර ධාමයක් තියෙනවා පුරුක් හතරයි තියෙන්නේ. එහෙනම් පෝෂී මට්ටම් ගාන කීයද? පෝෂී මට්ටම් ගාන 3යි නේද? පුරුක් හතර නම් පෝෂී මට්ටම් ගාන 3යි. එතකොට මේ මෙයා සිදු කරන නිෂ්පාදනය ගැන පොඩ්ඩක් කියමු. මෙයා සිදු කරන නිෂ්පාදනය තමයි ඔන්න සූර්යයා ඉන්නවා. සූර්යකේ තියෙන සූර්ය ශක්තිය මේ සූර්ය ශක්තිය උදව් කරගෙන ඇත්තම සූර්යගෙන් ශක්තිය ආකාර දෙකකට ලැබෙනවා නේ පුතා.
ඒකාකාරීත්වය ආලෝක ශක්තිය අනිත් එක තමයි තාප ශක්තිය. ඉතින් ආලෝක ශක්තිය තමයි උදව් කරගන්නේ ආහාර නිපදවීම සඳහා. ඒ අපි පොදුවේ කියන සූර්ය ශක්තිය කියන්නේ. ඉතින් මේ සූර්ය ශක්තිය උදව් කරගෙන මේ සූර්ය ශක්තිය උදව් කරගෙන මේ සූර්ය ශක්තිය උදව් කරගෙන මොකද එන්නේ මේ හෘද ශාකවල ප්‍රවාහ සංශ්ලේෂණය මගින් ආහාර නිපදවෙන. ඒතර ප්‍රවාහ සංශ්ලේෂණය මගින් ආහාර නිපදවෙනකොට මේ ආහාරවල මේ රසායනික ද්‍රව්‍ය තමයි නිපදවෙන්නේ. ඒවා හිතක රසායනික ද්‍රව්‍ය. පුතාල පස්සේ කාලෙකින් ගණන් ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයේ විදිහට නිපදවෙන්නේ ආහාර කියලා අපිට දැනට කියනවා. මොකද ආහාර විදිහට නිපදවෙන්නේ ග්ලූකෝස්. ප්‍රභා සංශ්ලේෂණයේදී අපි කියන ආහාර නිපදවනවා. අද අපි කියන ප්‍රභා සංශ්ලේෂණයේදී ආහාර නිපදවනවා කියලා. හරි. එතකොට මේ ආහාර මේ ආහාර ලෙස නිපදවෙන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් නිපදවෙන්නේ ග්ලූකෝස් කියලා කියන්නේ ග්ලූකෝස් කියලා කියන්නේ මම මෙහෙම පැත්තකින් ලියන්නම් ඒක මෙතකම සම්බන්ධ කරන්නේ නැහැ දැම්ම ග්ලූකෝස් ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රධාන ඵලයේ ලෙස ආහාර උපදිනවා අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් උපදිනවා අර ප්‍රධාන ඵලයේ විදිහට හද අර ප්‍රධාන ඵලයේ විදිහට නිපදවෙන අර ප්‍රධාන ඵලයේ විදිහට නිපදවෙන ආහාර කියලා කියන්නේ ග්ලූකෝස් ග්ලූකෝස් කියලා කියන්නේ රසායනික සූත්‍රයේ C6යි H12යි O6 C6යි H12යි O6යි කාබන් පරමාණු 6යි හයිඩ්‍රජන් පරමාණු 2යි ඔක්සිජන් පරමාණු 6යි කොහොම කෙනෙක් පුතේ ග්ලූකෝස් ලිපෙන ඉතින් ග්ලූකෝස් කියලා කියන්නේ බැලු බැලමට පේන රසායනික ද්‍රව්‍යය රසායනික ද්‍රව්‍යය මේක හිතකර රසායනික ද්‍රව්‍යය අපේ දේහයට හිතකර රසායනික ද්‍රව්‍යය ඒකනේ අපි ආහාර ලෙස ගන්නනේ නේ හරි මේවා ඒතර පුතේ දැනගන්න සූ ප්‍රභා සංශ්ලේෂණයදී වෙන්නේ සූර්ය ශක්තිය ප්‍රභා සංශ්ලේෂණයදී වෙන්නේ සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තන වීමක් වේ. සූර්ය ශක්තිය රසායනික ශක්තිය බව ප්‍රභා සංශ්ලේෂණේ ආහාර නිපදවීමදී වෙන්නේ සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තන වීමක් වේ. ඒතර මේ ආහාර වල දැන් ආහාර නිපදුනා කියලා කියන්නේ ආහාර වල රසායනික ශක්තිය දිනෝ ඒ ශක්තිය තමයි මේ විදිහට පෝෂී මට්ටමට ඉදිරියට යන්නේ. නැත්නම් කියනවා පුරුකෙන් පුරුක ඉදිරියට යන මෙයා නිෂ්පාදකින් හරි එතන මෙන්න පළමු පෝෂි මට්ටමට ශක්තිය යනවා දෙවෙනි පෝෂි මට්ටමට ශක්තිය යනවා තුන්වෙනි පෝෂි මට්ටමට ශක්තිය යනවා හතරවෙනි පෝෂි මට්ටමට ශක්තිය යනවා හරිද මේ ටික තේරුණාද මං තාම ආහාර දාම ඉවර කරේ නෑ තේරුණාද එතකොට ඇත්තටම ආහාර දාමයක් ඔස්සේ ශක්තිය ඉදිරියට ගලා යාමක් තමයි සිදුවෙන්නේ ශක්තිය ඉදිරියට ගලා යාමක් තමයි සිදුවෙන්නේ පැහැදිලිද පුතාලට තේරුණාද මේ ටික තේරුණාද අදාස උගන්න ටික තේරුණාද ෂුවර්ද එතන මම දැන් නෝට් එක පෙන්නන්නම් නෝට් එක මම හිතන්නේ පුතාට ලබන සතියේනකොට මෙන් බලන්නකෝ දැන් අපි එක පැත්තක් ලිව්වනේ පන්තියෙම පළවෙනි පැත්ත ඉවර කරානේ නේද පළවෙනි පැත්ත ඉවරයි දෙවෙනි පැත්ත පුතා ලස්සනක් අකුරේ නෝට් එක ලියන්න ඔය රූපතින් රූපත් ඇතරනේ කොහොම ලියන්න ඉතින් මේ පැත්තත් ලියලා දෙවෙනි පැත්තත් ලියලා නේ තුන්වෙනි පැත්තත් ලියලා ඉවර කරා ඔතන ඉවරයිනේ ඊට පස්සේ එහා පැත්තේ තියෙන ප්‍රශ්නාන්තරගතේනේ ආ ප්‍රශ්නාන්තරගතේ දැන් අපේ දරුවන්ට කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා 1 2 3 ගොඩක් තියෙනවා නේ මේ ප්‍රශ්නාන්තරගතේ බලන්න ප්‍රශ්නාන්තරගතය එක පුළුවන් හෝම්වර්ක් ලක්ම කරගන්න හෝම්වර්ක් ලක්ම කරන්න ගෙදර වැඩ පොළ පාඩම මොකක්ද කියලා ලියන්න ප්‍රශ්නාංක එක කරන්න දෙක කරන්න තුන කරන්න හතර AB කරන්න පහ AB කරන්න හය AB කරන්න ඒ ඇති එකේ ඉඳන් හය දක්වා හැම දවෙකම උත්තර ලියන්න හරි නේද පුතේ හරි එහෙනම් කැමරා ඔන් කරන්නකෝ අද උගන්න පුතේව තේරුණාද හොඳයි නේද මේක ලේසි නේද පාඩම් ලේසිනේ වෙන පාඩම් වලට වඩා ලේසි බොහෝ වෙලාට ලබන සතිය කතා කරලා ඊළඟ සතිය භාගයක් කරන පාඩම ඉවරයි. ඊට පස්සේ අපි 11 පටන් ගමු. කාල ගුණය හා දේශ ගුණය. හරි? එතකොට මම අපි පෙබරවාරි 10 වගේ පුතාලා මේ අපිට තව වෙලාව තියෙනවනේ. විනාඩි 30කටත් වැඩි. අපි ඊළඟ කොටසට යමු. පුතාලා ගිහිල්ලා වතුර චුට්ටක් බීලා එන්නකෝ. පද්ධති සියල්ලම ඉන්න දරුවෝ වතුර චුට්ටක් බීලා එන විනාඩි 3ක් වගේ අරගෙන පොඩි බ්‍රේක් එකක් ඉතුරු ටිකත් අපි කරමු එතකොට අපිට ලීසි වැඩේ. හරි නේද පුතේ? හරි.
හරි විනාඩි 3කින් පටන් ගමු. හරි නේද පුතාලා, අපි නම් සාකච්ඡා මෙතනින් පටන් ගමු. එතකොට කලින් සාකච්ඡාදිත් මෙන්න මේ ටික කතා කරලා තිබුණා, ආහාර දාමයක් ෆුඩ් චේන් එකක් ගැන. මේ ආහාර දාමයේ ඔය පළවෙනි පුරුක, දෙවෙනි පුරුක, තුන්වෙනි පුරුක, හතරවෙනි පුරුක, පස්වෙනි පුරුක ගැන කතා කරලා, ප්‍රභා සංශ්ලේෂණයේ ආහාර නිපදීමේදී සිදුවෙන්නේ සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තන වීමක්, ඒ ගැනත් කතා කරලා ආහාර දාමයක් අඳුනල දුන්න. අපි තව ඉස්සරහට ගිහලා ඊට පස්සේ ආහාර ජාල පැත්තට යමු. හරි නේද? දැන් මේනට පාඩමේ 50%කටත් වැඩි ඉවර වෙලා තියෙනවා. හරි නේද පුතේ? අපිට ලබන සතිය පටන් ගන්න පුළුවන් 11 වෙනි පාඩම කාලගුණය හා දේශගුණය පටන් ගන්න පුළුවන්. ඒක ඉවර කරලා අන්තිමට 9 වෙනි පාඩම කරලා දාමු. තාපය හා එහි බලපෑම. හරි නේ? හරි. අපි යන් සාකච්ඡා පැත්තට. ඊට පස්සේ මම තව දේවල් ටිකක් තියාගෙන යන්න හදන්නේ පහළ පෙළේ යමු අපි දුකා. මේ තනතුරට අපිට කියන්න පුළුවන් මෙයා ඉසම නිෂ්පාදනය කරන මෙයා ආහාර නිෂ්පාදනය කිරීමක් කරන ඒක නිසා මේ තනතුරට කියන පුතා නිෂ්පාදකය කියලා නිෂ්පාදකයා නිකම්ම කියන්නේ නැහැ අපි කියන්නේ ප්‍රාථමික නිෂ්පාදක ප්‍රාථමික
නිෂ්පාදක මේ තනකොළ විසින් ආහාර නිපදවන මේ ප්‍රභා සංශ්ලේෂණ වගේ ඒක නිසා අපි තනකොළට කියනවා ප්‍රාථමික නිෂ්පාදකය කියලා ප්‍රාථමික නිෂ්පාදක එතකොට මෙයා නිෂ්පාදනය කරන ලබන මේ ආහාර ටික ලබා ගනිමින් මෙන්න මෙයාට තමයි ඉස්සෙල්ලම යැපෙන කණ්ඩායම මොකද්ද අර්ථ ශාකයේ විසින් ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවනෝ ඒ නිපදවන ආහාර මත යැපෙන පළමු ජීවි කොට්ටාසය තමයි මෙතන ඉන්නේ දෙවන පුරුකයට තියෙන්නේ මෙයාලද කියනවා පළමු මට්ටමේ යැපෙන්න පළමු මට්ටමේ යැපෙන්න පළමු මට්ටමේ යැපෙන්න පළමු මට්ටමේ යැපෙන්න ඒතර තනකොළ පෙත්තව ගිරල දානවා ගෙම්බ විසින් ඒතර ගෙම්බගේ ආහාර අවස්ථාවේ සපුරා ගැනීම එතන සිදු වෙනවා ඒතර ගෙම්බෝ කියලා කියන්නේ තුන්වෙනි පුරුදු කියන්නේ දෙවන මට්ටම මේක පළමු මට්ටම නම් මේක දෙවන මට්ටම දෙවන මට්ටමේ යැපෙන්න දෙවන පෝෂී මට්ටම කිව්වොත් ප්‍රශ්නයක් නැහැ හොඳද දෙවන මට්ටමේ යැපෙන්නන් කිව්ව ප්‍රශ්න නැහැ දෙවන පෝෂී මට්ටම කිව්ව ප්‍රශ්න නැහැ දෙවන මට්ටමේ යැපෙන්න දෙවන මට්ටමේ යැපෙන්න දෙවන මට්ටමේ යැපෙන්න එහෙනම් මෙයාලා තුන්වන මට්ටමේ යැපෙන්න නැත්නම් තුන්වන පෝෂී මට්ටම තුන්වන මට්ටමේ යැපෙන්න තුන්වන මට්ටමේ යැපෙන්න තුන්වෙනි මට්ටමේ යැපෙන්න එනා අරයලා පස්වන පුරුක කියන්නේ සිව්වන මට්ටමේ නැත්නම් හතරවන මට්ටමේ යැපෙන්න හතරවන මට්ටමේ යැපෙන්න හතරවන මට්ටමේ යැපෙන්න යැපෙන්නන් කිව්ව ප්‍රශ්න නැහැ පෝෂී මට්ටම කිව්ව ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් මේ ආහාර ධාමයක් තියෙනවා නම් දැන් මෙතන තියෙන ආහාර ධාමයේ පුතාට බැලුවොත් තියෙනවා පුරුක් පහ පුරුක් පහ යැපෙන්නෝ කීයද හතරයි නේද පුරුක් ගන්නට වඩා එකක් අඩු නේද යැපෙන්නන්ගේ සංඛ්‍යාව මොකද පළමු පුරුක ප්‍රාථමික නිෂ්පාදක වෙන නිසා දෙවන පුරුකේ තමයි පළමු මට්ටමේ පෙන්නන. තුන්වෙනි පුරුක තමයි දෙවන මට්ටමේ පෙන්නන. හතරවෙනි පුරුක තමයි තුන්වන මට්ටමේ පෙන්නන වෙන්නේ. පස්වන මට්ටම තමයි හතරවෙනි මට්ටමේ පෙන්නන වෙන්නේ. ඒක නිසා මත තියන්න පුරුක් අංකයට වඩා අර යැපෙන්නම් කිය අංක එකක් අඩුයි. පෝෂි මට්ටම කියලා කියන්න පුළුවන්. මේක ගැන පරවුනේ පෝෂි මට්ටම විතර පටලව ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම තව කතාවක් කියන්න හදනවා. පළමු පුරුක අනිවාර්යයෙන්ම හර්ත ශාකයක් හෝ ශාක කොටසක් නේ පළමු පුරුක අනිවාර්යයෙන්ම හර්ත ශාකයක් හෝ ශාක කොටසක් හරි හිතල කියන්න මේක හිතන දෙයක් නෙවෙයි ඒක ලොකුවට දෙවන පුරුක විදියට ඉන්න බැරි කවුද මම මේ වර්ග තුනෙන් අහන්නේ ශාක භක්ෂක සර්ව භක්ෂක මාංශ භක්ෂක පළමු පුරුක වෙන්නේ ශාකයක් එහෙනම් දෙවන පුරුක විතර කවුද ඉන්න බැරි එක ශාක භක්ෂක දෙක සර්ව මේ දෙක මාංශ භක්ෂක තුන සර්ව භක්ෂක ඉන්න බැරි කවුද එක ශාක භක්ෂක දෙක මාංශ භක්ෂක තුන සර්ව භක්ෂක මෙතන ඉන්න බැරි කවුද දෙවන පුරුක විදියට කිසිම විටක කවුද ඉන්න බැරි මාංශ භක්ෂකයෙක් ඉන්න බෑ මාංශ භක්ෂකයෙක් ඉන්න බෑ කිසි විටක මාංශ භක්ෂකයෙක් ඉන්න බෑ මොකද හේතුව පළවෙනි පුරුක හර්ත ශාකය එහෙනම් හර්ත ශාක ආහාරට ගන්න පුළුවන් සතෙක් තමයි දෙවන පුරුක විදියට ඉන්නවා එහෙනම් මෙතන ඉන්න පුළුවන් වර්ග දෙකකට එක්කෝ ශාක භක්ෂක නැත්නම් සර්ව භක්ෂක ගොඩක් කරාට ශාක භක්ෂක සමුද්‍රයේ පළවෙනි පෝෂි මට්ටමේ ඉන්නේ. හරිද? එහෙනම් මෙයාලා
එක්කෝ ශාකභක්ෂක වෙන්න පුළුවන් එක්කෝ ශාකභක්ෂක වෙන්න පුළුවන් නැත්තං ශාකමය ආහාරයි සත්තුමය ආහාරයි දෙකම අහට ගන්නා ශාකමය ආහාරයි සත්තුමය ආහාරයි දෙකම අහට ගන්නා සර්වභක්ෂක වෙන්න සර්වභක්ෂක වෙන්න ඊළඟට යමු මෙතෙන්ට දෙවන පුරුකනේ දෙවන පුරුක නේ ඒතොර පළවෙනි පුරුකේ අර්ථ ශාකයක් නිසා දෙවන පුරුක එක්ක ශාක භක්ෂකෙන් නැත්නම් සර්ව භක්ෂකේ පොද ශාක භක්ෂකුම ශාකීය ආහාර පමණයි ආහාර ගන්නෙ සර්ව භක්ෂකුම ශාකීය ආහාරයි මාංශීය ආහාර දෙකම ආහාර ගන්න කොහොම හරි ශාකීය ආහාර ආහාර ගන්න ඕනේ හැබැයි මාංශ භක්ෂක ලෙකන ශාකීය ආහාර ආහාර ගන්න නැහැ ඒ නිසා මාංශ භක්ෂකෙක් ඉන්න බෑ අපි යන් ඊළඟ 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 මට්ටමට යන් මේ මට්ටමේ කවුරුද ඉන්න බැරි මේ මට්ටමේ කවුරුද ඉන්න බැරි අය කියනකො අනිවාර්යෙන් ඉන්න බැරි කෙනෙක් කියනවා ශාක භක්ෂකද මාංශ භක්ෂකද සර්ව භක්ෂකද තුන්වන පුරුක ලෙස ආහාර ධාමයක ඉන්න බෑ කිසිවිටක් කවුද ශාක භක්ෂකෙක් ඉන්න බෑ මොකද හේතුව මෙතන ඉන්න සතෙක් නේ පුතා මෙතන අර්ථ ශාකකින් පටන් ගත්තම සතුන් ඔසේ ඉදිරියට ගමන් කරන්නේ මෙතන සතෙක් නම් මේ මෙතන සතෙක් නම් කවදා මෙතන ශාක භක්ෂකින් ඉන්න බෑ ශාක භක්ෂකෙන් ඉන්න බෑ එතකොට මෙතන ඉන්න පුළුවන් වෙන්නේ එතකොට මෙතන ඉන්න පුළුවන් වෙන්නේ එක්කෝ සර්ව භක්ෂකින් ඉන්න පුළුවන් මොකද සර්ව භක්ෂකින් ගත්තහම ශාකමය ආහාර තාර්ථ කරනවා මාංශමය ආහාර තාර්ථ කරන නිසා සර්ව භක්ෂකෙක් නම් මු ආහාර ගන්න පුළුවන් නැත්නම් මාංශ භක්ෂක නැත්නම් මාංශ භක්ෂක නැත්නම් මාංශ භක්ෂක මාංශ භක්ෂක ඉසිරත් ශාක භක්ෂක ඉන්න බෑ මෙතනින් එහාට කතා කරන්න දෙයක් නෑ පුතේ හතරෙනි පුරුක පස්වෙනි පුරුක පැත්තට යනකොට කොහොම මේ පැත්තට මෙහෙට යද්දී අනිවාර්යෙන්ම මාංශ භක්ෂකෙන් සහ සාරු භක්ෂකෙන් පමණමයි හරි එහෙනම් ඔන්න ආහාර ධාමයක් පිළිබඳ වැදගත් තොරතුරු ගිය සතිය භාගයක් කියලා තිබුණා අද ඔන්න සම්පූර්ණ කරා දැන් අපි ටියුට් එක පැත්තට යන්න නෝට් එක පැත්තට යන්න නෝට් එක පොඩ්ඩක් ක්ලියර් කරගෙන ඊට පස්සේ අපි යමු ආහාර ජාලවලට ආහාර ජාල ෆුඩ් වෙබ්ස් වලට මේ තියෙන ෆුඩ් චේන් එකක් මේ තියෙන ෆුඩ් චේන් එකක් ෆුඩ් වෙබ් එකක් කියලා කියන්නේ ආහාර ජාලයක් කියලා කියන්නේ මේ වගේ ආහාර ධාම කීපයක එකතුව. ආහාර ධාම කීපයක් එකතු වීමෙන් තමයි ආහාර ජාලයක් ගොඩනැගෙන්නේ. හරිද හරි. අපි ඉස්සෙල්ල මේක ක්ලියර් කරගමු. මේක වැඩි ඉවර කරගමු ඉස්සෙල්ල. යමු අපි. හරි පුතා ටියුට් එක ෂෙයා වුණාද පොඩ මට කියන්න ෂෙයා වුණාද පුතා ඔ අපේ දරුවෝ කියන්න මට ඔ තිසල
දිනුලි හරිද? හරි. බලන්න. පළවෙනි පැත්තේ වැඩ ඉවර කරලා තිබුණේ පුතා. මේ වැඩ ඉවරයි අපි ගිය සතියේම. පළවෙනි පැත්තේ වැඩ ඉවර කරලා තිබුණේ. දෙවැනි පැත්ත තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ආහාර දාම ෆුඩ් චේන්ස් බලමු. ඔය බෝඩ් එකේ තියෙන කතාව තමයි තියෙන අමුතුවෙන් ඉතින් පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ. එක සැරයක් කියපු කතාව තමයි ඉතින් මෙතන ආයමත් කියන් තියෙන්නේ. මෙන්න හර්ත ශාකය, මේ තනකොළ පෙත්තා, මේ ගෙම්බා, ගැරන්ඩියා, කුකුස. ඉතින් මේ තියෙන පළමු පුරුක, මේ දෙවෙනි පුරුක, තෙවන පුරුක, සිවවන පුරුක, පස්වන පුරුක, 1 2 3 4 5 පුරුක් පහ, පුරුක් පහ. එතකොට මේ තියෙන මේන නිෂ්පාදක. මෙයාට අපි ගොඩක් වෙලාට කියන්නේ ලොකු පන්තිරට යනකොට කියන්නේ ප්‍රාථමික නිෂ්පාදක. ප්‍රාථමික නිෂ්පාදක. ප්‍රාථමික නිෂ්පාදක. ප්‍රාථමික නිෂ්පාදක. එතකොට මේ ඉන්නේ පළව මට්ටමේ යැපෙන. මේ ඉන්නේ දෙවන මට්ටමේ යැපෙන. මේ ඉන්නේ තුන්වන මට්ටමේ යැපෙන. මේ ඉන්නේ හතරවන මට්ටමේ යැපෙන. පුතාට තේරෙන විදිහට මෙන්න මෙහෙම කතාවක්. ඒ තමයි පුරුක් අංකයට වඩා යැපෙන්නන්ගේ අංක එකක් අඩු. පුරුක් අංකයට වඩා යැපෙන්නන්ගේ අංකය එකක් අඩු. පුරුක් පහනන් ආහාර ධාමී තියන්නේ යැපෙන්නෝ ඉන්නේ හතරයි. අනේ දහ පහට මෙන්න ආහාර ධාමී අත්දැකියෝ තියෙනවා. මේක වැදගත්, මේක හයිලයිට් කරන්න ඕන, මතක තියා ගන්නත් ඕන. වාර විභාගෙට ලියන්න එනවා. තර්ඩ් ටර්ම් ටෙස්ට් එකට ලියන්නේ ආහාර ධාමයක් යනු කියනවා. ආහාර ධාමයක් යනු වැදගත් පාඩ පෑනේ පුතා. හරිත ශාකයකින් හෝ ශාක කොටසකි ආරම්භ වී සතුන් ඔස්සේ ඉදිරියට ගමන් කරන ආහාර සම්බන්ධතා නිරූපණය කරන රේඛීය සටහනක්. හරිද? ආහාර ධාමයක් යනු හෘද ශාකයකින් හෝ ශාක කොටසකින් ආරම්භ වී සතුන් ඔස්සේ ඉදිරියට ගමන් කරන ආහාර සම්බන්ධතා නිරූපණය කරන රේඛීය සටහනක් වේ. හරි. අපි යන් තව පහළට පුතා. පේන්නේ නැහැ කියලා කියනවා. පේන්නේ නැද්ද? ටියුට් එක පේන්නේ නැද්ද පුතේ? කෝකෝ කැමරා ඔන් කරන්න. පුතාට ටියුට් එක පේන්නේ නැද්ද? ටියුට් එක පේන්නේ නැහැ. මුළු ස්ක්‍රීන් එකම ෂෙයා කරලා තියෙනවා. කොහොමද ඔසන් පේන දරුව ටියුට් එක? මම එහෙම ෂෙයා කරා. ඔක්කොම පේනවා. ඔක්කොටම පේනවනේ.
ටික පේනෝ නේද? කාටද අපි පේන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ. කවුද සිනෝලි දුවට පේන්නේ නැද්ද ටියුට් එක? ස්ක්‍රීන් එකේ සම්පූර්ණ ටියුට් එක ෂෙයා වෙලා තියෙන පේන්නේ නැද්ද? ඒ මොකද? උතල මොනවද සෙටින්ස් වෙනස් කරාද Zoom එකේ? එතන මේ හැමෝටම පේනවා. කොහොමද බලන්න ඔක්කොම අතොස්සන් පේන දරුවා අතොස්සන්. සර්වර් සයිඩ් එකේ කොටුවට චූටියට පේනවා. ටියුට් එක මුළු ස්ක්‍රීන් එකේ පිරෙන්නම තියෙනවා. එහෙම පේන්නේ නැද්ද? හරි ඔන්න දැන් ආයෙමත් මම ෂෙයා කරලා පෙන්නනවා. එහෙම පේන්න ඕන පුතා. කොහොම බලන්න? ආ කවුද අපි මේ දරුවෙක් උදව් කරනවා? කවුද මේ පේනනත් එක ටියුට් එක කො බලන්න පේනවද? සිනෝලි දුව පේනවද දැන්? හරිද? ආ පේනවා. ආ දැන් එහෙනම් ඉතින් කලින් පේන්න එපාය. කලින් පෙවුන්නේ මාර වැඩක් නේ පොට. ඇයි එහෙම උනේ? පිරිසකට පේන්න. හරි දැන් එහෙනම් පටන් ගමු පටන් ගමු පටන් ගමු. මම බය වුණා මේ මොකද උනේ කියලා. හරි ලොකු දෙයක් නෑ, අර කියපු වාක්‍ය ටික තමයි කිව්වේ. අපි අංකෝ ඒ පැත්තට පොඩ්ඩක් කොහොමද දාගෙන යමු. යම් පුතා බලන්න. හරි ඔන්න මාව පැත්තකින් පේන ටියුට් එක සම්පූර්ණ ස්ක්‍රීන් එකේ තියෙන බලන්න. මෙතන කිව්වේ පුතා මේ මේ ආහාර ධාමය ගැන විතරයි කිව්වේ, සහ ආහාර ධාමයේ අත්දැකීම්. ආහාර ධාමයේ අත්දැකීම නැතරක් බලමු. වැදගත් වෙයි අපේ දරුවන්ට ආහාර ධාමයේ අත්දැකීම. ආහාර ධාමයක් යනු සාමාන්‍ය පාඩ පැනල් ලියපු දරුවෝ හයිලයිට් කරගන්න. හරිත ශාකයකින් හෝ ශාක කොටසකින් ආරම්භ වී, හරි හරිත ශාකයකින් හෝ ශාක කොටසකින් ආරම්භ වී සතුන් ඔස්සේ ඉදිරියට ගමන් කරන ආහාර සම්බන්ධතා නිරූපණය කරන රේඛීය සටහනක්. එතර මේ නර කලින් කිව්ව වාක්‍ය තමයි පුතාට පෙරති පළමු පුරුක, දෙවන පුරුක, තුන්වෙනි පුරුක, හතරවෙනි පුරුක, පස්වෙනි පුරුක. යැපෙන්න ගත්තොත් මේ පළවෙනි ප්‍රාථමික නිෂ්පාදකය. මේ තියෙන්නේ ප්‍රාථමික නිෂ්පාදකය. මේ ඉන්නේ පළමු මට්ටමේ යැපෙන්න, මේ දෙවන මට්ටමේ යැපෙන්න, මේ තුන්වන මට්ටමේ යැපෙන්න, මේ හතරවන මට්ටමේ යැපෙන්න. අවසානටම අපි කිව්ව මතක ඇති පුතාට යැපෙන්නන්ගේ අංකය පුරුක් අංකයට වඩා එකක් අඩු. දැන් මෙතන පස්සන පුරුක නම්, පස්සන පුරුක නම් හතරවන මට්ටමේ යැපෙන. පස්සන පුරුක නම් සිවවන මට්ටමේ යැපෙන, හතරවන මට්ටමේ යැපෙන. ඒ කියන්නේ පුරුක් අංකයට වඩා, පුරුක් අංකයට වඩා යැපෙන්නන්ගේ අංකය එකක් අඩු. පුරුක තමයි කිව්. පහලට යමු. මෙඩිකට යන්න. ආහාර දාමයක බලාගෙන හිමීට පුතා මේ ටික. ආහාර දාමයක නිෂ්පාදකයා වන හරිත ශාක මගින්, අන්න හයිලට් කරගත්ත නම් හොඳයි පුතේ, ප්‍රභා සංශ්ලේෂණය සිදුකොට, ගැන ආහාර නිපදීම සිදු කරන නේ, ප්‍රභා සංශ්ලේෂණය සිදුකොට නැවත හයිලට් කරගන්න. සූර්ය ශක්තිය රසායනික ශක්තිය ලෙස. මොකද සූර්ය ශක්තිය රසායනික ශක්තිය ලෙස ආහාර තුල ගබඩා කිරීම සිදු කරලා තිබේ. මොකද සූර්ය ශක්තිය රසායනික ශක්තිය ලෙස ආහාර තුල ගබඩා කිරීම සිදු කරලා තිබේ. පසුව එම ශක්තිය ආහාර දාමේ ඊළඟ පුරුක් වෙත, ආහාර දාමේ ඊළඟ පුරුක් වෙත පියවරෙන් පියවර ගමන් කිරීම සිදු වේ.
හරි. ඊට පස්සේ ආහාර දාමයක් ගැන පොදුවේ කියන මෙන්න මෙහෙම ආහාර දාමයක එක වැදගත් පාඩ පැනින් හයිලයිට් කරන්න. දෙවන පුරුක අනිවාර්යෙන්ම ශාක භක්ෂකයෙකු හෝ සර්ව භක්ෂකයෙකු වන අතර දිගටම හයිලයිට් කරපු තේ කිසිදු විටක මාංශ භක්ෂකයෙකු සිටිය නොහැකිව පැහැදිලිද? දෙවන පුරුක විදියට අනිවාර්යයෙන්ම ශාක භක්ෂකයෙක් හෝ සර්ව භක්ෂකයෙක් නොවන හැබැයි කිසි වෙලාවක මාංශ භක්ෂකයෙක් ඉන්න බෑ. ඊළඟ වාක්‍යය තෙවන පුරුක තුන්වන පුරුක තුන්වන පුරුක හයිලයිට් කරන පුතේ අනිවාර්යෙන්ම මාංශ භක්ෂකයෙකු හෝ සර්ව භක්ෂකයෙකු වන අතර කිසිදු විටක ශාක භක්ෂකයෙකු සිටිය නොහැකි. මෙතන තියෙන සිටින කියලා එතන හදාගන්න සිටිය නොහැකි. හරිද? තෙවන පුරුක අනිවාර්යෙන්ම මාංශ භක්ෂකයෙකු හෝ සර්ව භක්ෂකයෙකු වන අතර කිසිදු විටක ශාක භක්ෂකයෙකු සිටිය නොහැකි. අවසාන වාක්‍ය කියනවා තෙවන පුරුකෙන් පසු තුන්වෙනි පුරුකෙන් පසු තෙවන පුරුකෙන් පසු ඉදිරියට මාංශ භක්ෂකයින් හෝ සර්ව භක්ෂකයින් පමණක් සිටි. තෙවන පුරුකෙන් පසු ඉදිරියට මාංශ භක්ෂකයින් හෝ සර්ව භක්ෂකයින් පමණක් සිටි. හරි. ඒ ටික හරි. අපි අන් ආහාර දාම් කීපයක් බලමු. හරි. ඔනම පොඩි අභ්‍යාසයක් දෙනවා. හරි. කොලයක් ගන්නකො. කොලයක් ගන්න. ලියන්න ගෙවත්තේ දැකිය හැකි ආහාර දාමයක්. ගෙවත්තේ දැකිය හැකි ආහාර දාමයක්. මෙමෙ ආහාර දාමයක් ලියන්නේ කුම ආඹ ඊතලයක් ලේනා ගහලා නිකන් ඉන්න එපා. හරි. ටිකක් දිගට ලියන්න. ගෙවත්තේහි දැකිය හැකි ආහාර දාමයක්. ගෙවත්තේහි දැකිය හැකි ආහාර දාමයක් කියලා කැමරාවට අල්ලන්නකෝ. ගෙවත්තේ දැකිය හැකි ආහාර දාමය. පොලේක ලියලා අල්ලන්න කැමරාවට. තනියම හිතලා ලියන්න. ගෙවත්තේ ආහාර දාම නැද්ද? ගෙවත්තේ දැකිය හැකි ආහාර දාමයක් කියන්නේ කියලා කැමරාවට අල්ලන්න. හරිද?
බලන්න පෙන්නන්නකෝ මට කැමරාවට අල්ලන්න. හරි කො බලන්න කො හැමෝම ලියන්න කො බලන්න යාළු ස්පොට් ලයිට් කළ බල කවුද මේ මල් මිදුව අඹ හරි ඊතලයක් ලේන හරි ඊතලයක් කූස හරි ඊතලයක් කබරයක් හරි ඔහොම අල්ලන් ඉන්න පුතා මල් විදුව ඔහොම අල්ලන් ඉන්න ආහාර දාමි අනිත් යාළුවෝ චැට් බොක්ස් එකට එවන්න අනිත් යාළුවෝ චැට් බොක්ස් එකට එවන්න අනිත් යාළුවෝ මට චැට් බොක්ස් එකට එවන්න මෙතන පුරුක් කීයද එක සැරේට මම ටයිප් කළා ටක් ගාලා එවන්න චැට් බොක්ස් පුරුක් කීයද පුරු 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 ගා වරද්දන්න බෑ පුරුක් ගා පුරු කතර යැපෙන්නෝ කී දෙනාද පුරුක් අංකය හතරන යැපෙන්නෝ කී දෙනාද පුතා පුරුක් අංකයට වඩා එකක් අඩු යැපෙන්නෝ කීයද පුතා තුනයි නේද තුනයි හරි එතකොට අපි අංකෝ තව 20ක් හරි හරි එහෙනම් සිනෝලි දුවගෙලේද අපි බැලුවේ දැන් මේ ආහාර දාමය ඔවුනේ හරි ආ නෑනේ ආහාර දාමෙන් බැලුවේ කාගෙද ඔ ආහාර දාමෙන් බැලුවේ ආ මල් ගෙදුවගේ හරි හරි මම බැලුව මොකද උනේ කියලා හරි ඊට පස්සේ අපි බලමු සිනෝලි දුව ඔන්න පෙන්නනවා ආහාර දාමය බලන්න අනිත් යාළුවෝ උත්තර දෙන්න දස් ලබු තියෙන පේනවා හරි ආහාරට ගන්නවලු ලේනෙක් විසින් හරි ලේන ආහාරට ගන්න පූසෙක් විසින් හරි පූසා අල්ලගෙන යන කොළ දිවිය විසින් හරි මෙතනත් පුරු කීයද පුරු කීයද පුරු හතරයි පුතා මේ කවුද අපේ සිනෝලි දුවලගේ පැත්තෙන් මේ ආහාර දාමය පෙන්නන්න පුතේ හරි පුරුක් හතරයි යැපෙන්නෝ කීයද තුනයි මං අහන ප්‍රශ්නට උත්තර දෙන්න යැපෙන්න තුනයි හරි ඔතන මේ ලේන කියලා කියන්නේ ශාක භක්ෂකයෙක්ද මාංශ භක්ෂකයෙක්ද සර්ව භක්ෂකයෙක්ද මම කිව්වා ලේන ගැන පෞගේ සතිල කිව්වා ලේන කියන්නේ ශාක භක්ෂකයෙක් නෙමෙයි මාංශ භක්ෂකයෙක් නෙමෙයි සර්ව භක්ෂකයෙක් ඇයි ලේන පළතුරු තාරට ගන්න අතරේ කුරුමිනියත් අල්ලගෙන කන හරි පුතා හරි හරි සිනේලු දුව හොඳයි ඊට පස්සේ තව යාළුවෙක් රිසින් දුව ඉන්න පේනවා හරි ජම්බු ඊතලයක් ගිරවා ඊතලයක් පූසා ඊතලයක් උකුසාරි මෙතර පුරුක් කියද පුරුක් හතරයි යැපෙන්න කියද එකක් අඩු යැපෙන්න තුනයි මෙතර ගිරව කවුද පුතා ගිරව කවුද ශාක භක්ෂකද මාංශ භක්ෂකද සර්ව භක්ෂකද ගිරවා ඊයේ සතිය කිව්වා ගිරවා සර්වභක්ෂකයි නේද පුතා ගිරවා පළතුරු ආහාරට ගන්න අතරේ අඹ කන අතරේ මේ පණුව පණුව එහෙම අල්ලගෙන කන ගිරව සර්වභක්ෂක පූස කවුද පූස මාංශ භක්ෂකද සර්වද පූස සර්වයි නේද පූස ගෙදර ඉන්න පූස බතු කන ඌ මස් මාළු කනෝනේ නේ ඔව් සර්වභක්ෂකයි හරි ඒකත් හරි ඔබලන් තව යාළු සසිත් පුතා ඉන්නවා බලමුකු ආ
මම ඔන්න වගේ ආහාර ධාමයක් එනකන් තමයි මග බලාගෙන හිටියේ. හරි, අඹ හරි. අඹ තමයි හරිත ශාකය. අඹ ආහාරයට ගන්නවා පණුවන් විසින්. ඒකත් හරි. පණුව අල්ලගෙන කනෝ කුකුලන් විසින්. ඒකත් හරි. කුකුල අල්ලගෙන කනෝ නරිය විසින්. මට තියෙන ප්‍රශ්නය තමයි ගෙවත්තේ නරී ඉන්නවද? ගෙවත්තේ නරී ඉන්නවද? ඊට පස්සේ නරිය අල්ලගෙන කනවලු කොටිය විසින්. කොටි ඉන්නවද ගෙවත්තේ? මම කිව්වේ ගෙවත්තේ දැකිය හැකි ආහාර ධාමයක් ලියා දක්වන්න. ඔන්න ඕක විභාගෙට එනවා සාමාන්‍ය දරුවන්ට වැරදීනවා. හරිද? සසිට එක ලියපෙක හොඳයි, එහෙම ලියපෙක හොඳයි. මොකද ඒක අනිත්‍යාලට ඔක්කොටම දැන් කියන්න පුළුවන් වුණා. හරි හරි, කෝන් ආයිමත් මම ඔක්කොම යාළුකෝ කැමරාවන් කරා. ගොඩක් දරුන්ට ආහාර ධාමේ ලියන්න ගියාම මතක නැහැ ලියන්න කියලා තියෙන මොන ආහාර ධාමද කියලා. දැන් ගෙවත්තේ නරිත් තියෙන කොටිත් තියෙන උඩ අපිටත් තියෙන පුළුවන් ද ගෙවත්තේ නේ? ඒක නිසා ගෙවත්තට නම් ගැලපෙන නේ, ඔය ගැරන්ටි එක කිව්වට කමන්නේ. නෞකුස්සෙක් පියාඹගෙන ඇවිල්ලා සර්පෙක් අල්ලගෙන යයි. හරි, හැබැයි නේ සිංහයා කොටියා දිවියා මදාලා ලියන්නේ ගෙවත්තේ දෙකියකි ආහාර ධාම. තේරුණා නේද? ඒක නිසා ඒක ටික අර අපි ලියාගෙන යනකොට අපිට අමතකයි. දැන් විභාගයට ප්‍රශ්න දීලා තියෙන්නේ සෝරි, ගෙවත්තේ දෙකියකි ආහාර ධාමයක් ලියා දක්වන්න. ඉතින් අපේ දරුවන්ට ටික වෙලාවක් යනකොට මතක නැහැ මේ ගෙවත්තද කොහෙද කියලා, කොහොම හරි ලියලා දාන ආහාර ධාම. ඒක නිසා හරියට ගැලපෙන පරිදි ලියන්න ඕන. අනේ පුතා, හරි වුණා. නිහාන් ඉන්නව පේනවා? නිහාන් කොළ ලියලා තියෙන මොන කොළද? අඩදාසි කොළද? මොන කොළද? ශාකපත්‍ර කියලාවත් අඩුම තරම කොළ කිව්වම ටිකක් කැතයි වගේ. කමන්නේ දැන් කිය. කොළ පණුවා අටුස්ස ඊට පස්සේ කවුද ඉන්නේ? ගැරඩියා ඊට පස්සේ. ගැරඩියා ගැරඩියගෙන් පස්සේ. මුගටියද? මුගටිය. එතන කුරුකියද? එකයි දෙකයි තුනයි හතරයි පහයි. කුරු පහයි. එහෙනම් යැපෙන්නෝ හතරයිනේ. ගැරඩිය විසින් කටුසු ගිරල දාන. හරි, කටුසු විසින් පණුව. හරි 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 පුතා. හරි, තව කවුරුද ඉන්නේ ආහාර දාම් ලියපියාලු? තිනුලි තිසාක්ය දුව ඉන්නෝ. තිසාල පුතත් ඉන්න පොඩයි ඉන්න ඉසල පුතත් හරි පොඩයි ඉන්න. ඔන්න තිරුලි දුව මම හිතන්නේ අවස්ථා දෙකක් කියලා. තනකොළ, තනකොළ පිත්තා, ගෙම්බා, ගැරඩියා, පූසා. දෙවැනි එකේ තියෙන අඹ, පණුවා, බට්ටිච්චා, ගැරඩියා, පූසා. උඩින් තියෙන ආහාර ධාමයේ කුරු පහයි, යටින් තියෙන ආහාර ධාමයේ කුරු පහයි. උතලට පෙරෙන කුරු ගණන ගණකට කුරු පහ ගන්න තියෙනවා. උතර යැපෙන්න කීය ගන්න දින්නේ? යැපෙන්න හතරයි නේද පුතා ඉන්නේ? යැපෙන්න හතරයි නේද ඉන්නේ? කුරු පහ නම් යැපෙන්න හතරයි. හරි පුතා, හොඳේ. හරි, අවස්ථා දෙකක් කීය තියෙන හොඳයි. තව කවුද ඉන්නේ? ඉසල පුතා. ඉසලයි ලිසාලි අක්කයි මල්ලි දෙන්නම ඉන්න. හරි, එකක් බලමු ඉස්සෙල්ලා. කෝ ගෙවත්තේ දැකිය හැකි ආහාර ධාම. ශාකය, ඊතලයක්, කෘමියා, ඊතලයක්, ගෙම්බා. ගෙම්බා හරි, උකුස්සොත් ඇවිල්ලා අල්ලන් යනවා. ඉතින් ගෙම්බා සාමාන්‍ය උකුස්ස වගේ ලොකු පක්ෂිය ඇවිල්ලා අර චූටි චූටි ගෙබි පැටවුවල්ලන් යනවට වඩා ටිකක් අතට ඇඟට පතර දැනෙන්නනේ. හොඳ ගොදුරු තමයි අල්ලන් යන, සර්පය වගේ තමයි අල්ලන් යන. වැරද්දක් නෑ හොඳේ, වැරද්දක් නෑ. එකෝ ඒක අල්ලන්න අයම ඕ තිසල ඒ කලින් කල්ලන්න පුතා. ඒකේ පුරුක් මට පේන පුරුක් එකයි දෙකයි තුනයි හතරයි, කියන්නේ යැපෙන්න තුනයි. හරි, ගෙම්බා නේ උකුස්සෙක් ඇවිල්ලා ගෙම්බෙක් මාර්ගෙ යන්නේ හොඳේ. ඌට පහලට පියාඹන එකත් පාඩුයි වගේ, ගෙම්බෙක් වගේ කරන් ගියා. සාර සර්පෙක් වගේ ලොකු එකෙක් තමයි අනයි. කමන්නේ, ඒක වැරද්දක් නැහැ. හරි, අනිත් එක පේනවා පුතා.
අක්කගේක තනකොළ තනකොළ පෙත්තා ගෙම්බා සර්පයා කුසයි කහරි. පුතාලා හිනම් අපි සාකච්ඡා මෙතන අදට නතර කරනවා. අපි ආයෙමත් ඊළඟ දවසේදී හමුවෙමු. ඊළඟ දවසේදී පැයකට අඩු කාලයක් ඇතුළත ආහාර ජාලයේ ටිකත් එක පාඩම ඉවරනවා. ලබන සතිය අපි පටන් ගන්නවා 11 වෙනි පාඩම, කාලගුණය හා දේශගුණයේ පාඩම. ඒකේ නෝට් එක දාලා තියෙවි. දැන් මේ නෝට් එකක් දාලා තියෙන 10 වෙනි පාඩමේ. හරි නේද පුතේ? එහෙනම් අපි සාකච්ඡා නතර කරමු. හැමෝටම එහෙනම් බුදු සරණයි, දේපීටයි, හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි එහෙනම් ඊළඟ දවසේ හමුවෙමු. හරි නේද? හරි. හරි නේද නිසිදු? යනු දිදුව ද හරි ආයුබෝවන් සර්. හරි පුතේ. හරි ආයුබෝවන්. හරි බුදු සරණයි. ආයුබෝවන් සර්. හරි පුතේ. හරි ආයුබෝවන්. බුදු සරණයි. හරි.